සුබ දවල් කාලයක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම සියලු ආරාජිත අමුත්තන්ට සහ මේ අවස්ථාවට සපමණි ඔබ සියලු දෙනාටම අපි විශ්වාස කරනවා අද දවල් කාලය ඒ වගේම මේ සැන්දෑ කාලය ඔබේ ජීවිතයට අමුත්තුමු නැවුම් අත්දැකීම් බහුත්තරයක් එකතු කරන්න පුළුවන් ඔබ ජීවිතයට අමතක නොවන සධා කාලයක්වෙයි කියලා ඒ වගේම ඔබ සියලු දෙනාගම ජීවිතයට රස බර ආලෝකමත් කාලයක් උදාාවේවි කියලා මොකද පි හැමෝම දන්නවා වෛදශිෂ්‍යෝ වසයෙන් සහ ශ්‍රී ලාංකටිකය වශයෙන් අපි සියලු දෙනාම කාර බහුල ජීවිතයක් ඒ වගේම කාර බහුල අධ්‍යාපන ක්‍රමයකට මු වෙලා තියෙන පසුබිමික අපේ සිත් සතන් පුබුදවාලන්නටත් මෙ සියලු දේටත් අවශ්‍ය පොඩි කාලයක් අපේ වෙන්කරමමු මොකද ඒ තුළින් අපිට පුළුවන් වෙයි අපේ ජීවිතයට වටිනා දේවල් කිහිපයක් එකතු කරගන්නට එනිසා ම දන්නවා සියලුදනාම අද මෙතෙන්ට පැමිණේ අද වෙන්නේ මොනාද කියන එක ගැන හොඳ අවබෝධයකින් සහිතවයි අපි දන්නවා මෙ වැඩ සටහන කරන්නේ කෞුද කියක පිළිබඳව වැඩසටහන පූරාගාමියයා මෙ වැඩසටහනේ දේශකයා කෞද කියන දේ පිළිබඳව ඔබ සියල දෙනටම අමුතුුවෙන් කියන්නෙයක් නෑ මොකද ඔබ සියලු දනාමතැට ල්ලතිය. එඒ දේශකය අනරබන්න ප්‍රධාන වශයෙන්ම දේශනය නැරවීම කෙසේ වෙතත් දේශකය නරබන්නේ එතරම්ම ප්‍රසිද්ධ දේශකයේ. ඇතරම් එතරම් ප්‍රසිද්ධ දක්ෂ පුද්ගලෙක් ශ්‍රී ලංකාවේ මට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවන්න දක්ෂතම් පුද්ගලය කියලා. ඉතින් එතුමා හඳුන්වා දෙනක මගේ කටයුත්තක් කාර්භරයක් නොවන බැවින්. එය මත්කට තියලා මම මුලින්ම පැදිලි කරන්න. අපේ මේ සංවිධනය කරනේ වැඩසටාන කෞුද සංවිධානය කරන්නේ කොහොමද මේ දේවල් වෙන්නඉන පිබඳ. ශ්‍රී ලංකා සමස්ත ලංකා කාය විවච්චය ද සංගමය විසින් සංවිධානය කරුණු ලබන තවත් වැඩගත් සහ වෙනසකට පූරගාමි වැඩසටහන් මාලාවේ තවත් දේශනයක් වටිනා දේශනයක් පසෙන්ු අද දිනමය දේශනය පැවත්චන්නේ එවගේම මම කියන්න ඕනෑ. අපි විශ්වාස කරනව මේ දේශන මාලාාවේ සිදුවච්ච හමදේශනයක්ම සහ ඉදිරියේ සිදුවන හැම දේශයක්ම නැවුම් චින්තනයක් සහ නවචින්තනයකට මඟ පාදන සහ සියලු දෙනාගේ තියනවූ නිර්මාණ ශීතයන් පපුදුවලන දේශන මාලාාවක් වයි කියලා දේශනයන් ව කියලාඇි බලාපොරොත්තුය වන ඒ දේශන මාලාාවේ පවත්වපුූ සහ පවත්වන්නට තියන දේශන අතරින් හොඳම්ම දේශනය අදදි දේශනය වෙයි කියලා. ඉතින් මට විශ්වාසය අන්තවය කියන පුුවන් ඉතිං දන්නවා හැමෝම බලාගෙනන්න නොව සිල්ලි අපේ දේශකයානන්ගේ කතාව දේශකයන්ගේ දේශනයට සවන් දෙන්න අද අපේ වැඩසටහන මුකක්ද වෙන්නන්නේ මොනවාද කෙනක ගැන අදහස් දක්වන්න ඔබේ චින්තන අවධ කරන්න ඔබේ කුතුහලය මම එහෙ මම තියමින් මම තවදුරටත් මගේ කාලයගන්න මම ආරාධනා කරවා අද දවසේ දේශනය සහව දේශනය අමුණ පැදිලි කිරීමටත් අපේ දේශකයානන්ට ආරාධනාකිරීමටත් ගෞරෙන් පිළිගැනීමට. ්‍ර ලංකායිවච් වි ච්චයේද සංගයේ ග සභාපති ගරු සභාපති දෙෂ්ට කතිගාචාරය වෛද ප්‍රසාත් වනාන්ද ගුපියාන්න්ට මේ අවස්ථාවට පැමිණ ෙස එතුමා ඔබට පැහදිලි කරයි මේ වැඩසටහන් මාලාව මේ දේශනය අරමුණමකක්ද කොහොම ද අපිේ දේ කරන්නේ ඇයි වෛද්‍ය පිට ශිෂ්‍යය වශයෙන් අපි වෙන දේකර මුූල පුරන්න වෙනස් චින්තය කර මඟ පාදන්න මෙවැනි දේශනයක් යෝදාගන්න කිනික පිළිබඳ. ගෘතුමනනි ඔබට ගෞර වෙන් ආරාධන කරනාවම අවස්ථාවට සැමිල් ලෙස සුබ දහවල් කාලයක් පේවා ප්‍රිය හිතර මිතුරුණින් හිවත් ජක්ෂන් ඇන්තන මංහිතනමන් දිගටම අය කියල හිවේ. ඇය ගැට හහිතවත අපේ ගමීමම සහෝද දෙකින්ද. සහ මගේ සහෝදර කතිකාශාරයවරුන් සහ මහාශාරයවරුන් සහ ශිශෂෙන්න්ටත්. සහ මගේ ඔන්ලයින් මාර්ගෙන් අපි සම්බන්ධයලා තියෙන අපගේ ඇ සයිට් එකකමනැත්තන් කායික්ෂද සම්මේලන සියලුම සාමාජික සසාමාජිකවන්ටත් මම ස්තුූතියිවන්තේවා. පොඩි පැල්ලි මහර වැඩි වෙලා ප ගන්නක රක් යද ජෙක්ෂන් යන්තතිී හත්මයක් කියන්නේ අපි හමම දන්නඉක්ෙනෙ. අපිම ජක්ෂන යන්දේ මහත්ම ගැන ම පැදිලි කිරම කරන්න වශනාවකුත්නෑ සහමම්මය කරන්නේ යගේ දෙවෙනිී එක. පලවෙනිකට ජක්ෂණ යන්තන අයිආේ ආවේ. අවරු හයරනත්න් ොල් කදර කලින් අපි සංධානය කළ අපේ වල්ෆෑසසයිට් එකකින් කරනුක්ට. ඒක ඉතාමත් සාර්ථක සම්මන්ත්‍රණයක් වුණා. ඉතාමත් සාර්ථකයි. මහිතතනන අපි සමන්ත්‍රයට ජන්සිනයන්තන මහත්මාව සම්බන්ධ කරගන්නට හිතුනෙත්. ඇත්තර මේඒකකි සාර්ථකත්තය නිසාමයි. මොකද හේතු අපි මහිතයින් අපි හමෝම වෛද්‍යවරුන් සහ වෛද ශිෂ්‍යයෝ හැටියට. හැම වෙලාම අපි ඉන්නේ විද්‍යාව එහමනැත්තන් අපේ තර්කනය එහමනත් රෝගීන් සම්බන්ධයෙන් කතා කරන දේව සම්බන්ධයෙන්. අපි කිසිම වෙලාවක සමහරලාට ඉතිහාසය කලාව එමනත් සෞන්ධාර්යාාත්මක රසවිංජනයක් මහිතන අපිට හරිම අඩුයි. ඒ වගේම අපේ ඓතිහාසය ගැන අපිට තියෙන දැනුම හුඟාක් අවමයි. දතම හඟක් කලාට මං හිදන්න අපේ ලංකාව දැන් දැන්ගත්තොත් මේ අවස්ථාව දී ලංකාව පෝදන තත්වයත්තොත් ලංකාව ඉතාමත් දුක්කිිතත්වයක හෙමනත්න කිසිදයක් කරකඩ බැමණිස් න්න අ හිග හිගමන් යද මටමට ඇල්යි කියල හිතාෙන ඉන්න මිනිුසිීටියට අපේ ලංකාව කියන ඉතාමත් ්‍රේෂ්රටක් ශ්‍රේෂ් අත්ය මං ඇතනදමං මි ඉතිහාසේ අපි පුංචිකාල ඉපෝලින්ගෙනනගත්ත වගේම මං ජක්සන නැතන අයගනොත් තිෙනගත්තා ඒ අරයෙන් ලෙක්ෂර හලා ඒකම තම හතු වන ඇතරම ජක්ෂ න්තය වර කි. ඒහින්ද ලෙක්ෂරක හන දෙවිවතට හන ජක්ෂණ න්තිනයේ මහිත ට මත් එක්කනෙ තවයික්න ෙන්න ද න්න වැඩිපුුණුත් එහි ගක්යි මේක දැනක හි නෑ මං ඒගේ තින වට්ාම හොදරම දන්නවා. ඒ වගේ ජක්ෂණ න්තිනයගේ හැකියාවන් ගැෙන කිය දෙැෙ ඇන්ඩ බුණවක් නැ ඉතාමත් ශ්‍රේෂ්ට නළුවෙක් දක්ෂ ගා එකක් ඊළඟට අධ්‍යක්ෂකවරයෙක් චිත්‍රපට නළුවෙක් හැම අංශේමයේ අමතරව මේ අපි පුංචිතරයෙහමනත්තන් ටෙලවිශණයත් අතතික්‍රමණය කරල වෙල්ල ඒකෙත් ඉතාමත් ඉහළ මට්ටමකට ගිය අපේ රාගම ගැමියෙක්. අපිට රාගම ගැන අප පෞද් වෙන්ද ගන රග පෞද් ෙන් නස්සය කීපනක්කින්නවා ඒක මහිතන ජක්ෂ න්තිනයයාය තමයි ඉහලින්ම ඉන්න. අපි දක්ෂ ක්‍රීඩකියෝ ඉන්නවා රාගමින් අපේ දක්ෂ බරවසලොන්ො ලෝකප්‍ර පූජිතායින්නවා. දක්ෂෙනගත් දොස්සරලය වගේම තවයින්වා නීති්‍යියම් ඒ එහැම අඇය ඉන්න අතරෙන්ම හබැයි ජක්ෂණ න්තන අයයා මංතන්නේ ලංකාව පමණන්නම අන්තර්ජාතික උබවා ප්‍රසිද්ධියර පත් එච්ච බද්ගලෙක්. මම ඒ හින්ද තම ජක්ෂණ යන්තනයාව අප මේකර යෝජනාකිරීම සහ ආරාධනා කළේ ඒ මගින් මහිතන් ජක්ෂණ යන්තනයට ආරාධනා කරනවා අපේ අයට දේශානය කියන මොකක්ද කලා පැදිි කළ දෙන්න කරලා. බොම ස්තූතියි ඩොක්ට. ප්‍රසාත්්‍ය මාචාර්ත වනි ආචාර්මාණ්ඩලෙන් අවසරයි අනාගත වෛද්‍යවරුණි මම එහෙම කියන්නේ නිකම්ම නොවෙයි වෛද්‍යවුරෘත්තියද මම ම කලාන්සේ උපාධධාලියෙක් නිසා මන්දන්නවා ඒකාල අපි ම එක්දස්සනසේ සසුවේ විශ්වවිද්‍යාලට තුළ එච්ච කෙනෙක් ලාන්සට කොල් විශසිදධාලි එකල අපිත් කොළල්ම විශසිදධ්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යය උත්තර ලොකු සම්බන්ධයක් තිබුණඒ සම්බන්ධයට එක හේතුවක් තමයි මේ හොස්ටල් ප්‍රශ්නෙන් ආටන්ටහොස්ටල් නෑ මැඩ්ඩන්ට හොස්ටල් තියෙන කියලා අපි එකල් උදෝෂණය කලා එනිසා ඒ උද්ගෝෂකයන් වුව එකහව කරලා අ බ්ලොම් හොස්ටල් එකේ අපට අවුරුද්ධක නවා තැන්දුන්න. එනිසා වෛද්‍යටේ බ්ලොම් හොස්ටල් එකේ කොලම මෙඩිකල් ැකල්ටිය එක ඉසහ ඒක අපි අවරුද්දක් හිට ආටෆකල්ට එකෙන් නසරානිියෝටික. ඒක අපි අපි අන්තිම දරුණු ශිෂ්‍යියෝ. එත මහා විනෝධකාමී හරි රස්්‍යාදුකාර ශිෂ්‍ය ප්‍රජාවක සහමාජිකෙක් මම ඇ මගේ ප්‍රතිපල හොඳයි මට කලාස එකක් පදි හම්බල අනවත්ම හරිර අප මම ඒකාල නාට්‍ය කරනවා ටෙලිවිෂ එක මාව දකිින්ට අම්බෙන ටෙලිවිශණ එකක් ද සමස අසු දෙකේ ඉතර. එතකොට මම විශ්‍රද්‍යාල ශිෂ්‍යා. මගේ ශිෂ්‍යවදය තම ය ජනප්‍රිය නා්‍යආදීසිල්ල සිදධනය යයි පලුගු මැණිකේ. අප බෙර හඩ දෙපානු වරණ නැක සූදුව නැට්ටුවේ ඔක්කොම කළේ ම ශිෂ්‍යයකුව සිටියදී. ඒ නිසා මේ අපට හම්බුණා වරමක් අපි උද්ගෝෂණය කර පුහින්දම අපි හම්බුණා බ්ලොම්් හොස්ටොල් එක ඉන්න. ඒ කාලේ අපිට නමක් දාල තිබුණ මෙඩ්ඩෝ. අපිට කිව්ේ මේ බ්ලොම් බාබරියන්ස් ලගේල. සෙකන් ්ලෝය එක හැඳදිින්නුව බ්ලොම් බාබේරියන් ්ලෝ එක කියලා. ඒ ඒකුලන්ට ඒකුල හරි හරිිය අරි විනීතයි හරිට පාඩන් කරනවා. හැමවෙලේම. අපි එහෙම නෑ ඉද අපි බ බාබේරියන්ස් ලෙ කියලා නම් කරලා අවරුද්ධයි ඉ හබුණ ඊළඟ වරුද්දිදවා ආට ්‍රකල් ජය එකට හොස්ටල් එක දෙන්න නෑ කියලා තීරමයක් වුණා. අපි ඊට පස්සෙකිහිල් අර මේ. ද්ගලි ක්‍රඩාගාරයක් තිබුණ කොළඹ විශිද්‍යාලයට අයිති බහමිය එක අරර මේ මොනාද ඉන්ඩෝටෙනිස් ධන ක්‍රීඩාගාර ඇත්ති වුණනා ඒක ඒක උරුමේ තිබුණ ඒ එක බූමි අයි තිබම කොළඹ විශද්‍යාල ලබ දන්න නිසා අපි මේකට පැනල මු වෙලෝල එකට පෝක්ලන් එකල පොලොක්ලන්තය අම සමාජවාතිග්‍රහණයට ගත්ත කාලේ එදා අපිියකට පෝක්ලනික නවදාලා අරකට්‍ය වෙලෝලා ඒක පැරු වෙලාගෙන එතනප. ඒවාසිකා ගහය තනාගත්තා. එ මිතිහාසයක් තියෙන් නිසාත් තව මගේ හරිී මිත්‍රයෝ ඉන්නවා මාත්‍යක සමකාලය නොව හිටපු වෛද ශිෂ්‍යයෝ අද මගේ ඉතාල් පති හිතාර මිත්‍රයෝ ලෝකේ හැමතනම ඉන්න මංකුොහේගියත් මට ඒගොල්ලු හම්බයවා. අර බාබේරියෙන් කමටයි ං ඒකාල ඒ කල ල ව ච නිසාත් ම හොඳ හඳුනොයි මාතක සම කාලයන හිටපු ෛද ශෂ්‍යෝ දැන් ොල්ල ක්ෂ ෂක්ඥ ෛද්‍යවරු. හෝොහො නිසාමට හම සම්බන්ධ ඇත්තියනවා වෛද හිෂ්්‍යන් සමඟ ඒ වගේ ඩොක්්‍ර ප්‍රසාද් ගැනත් මට ආඩම්බරයි එඒ අපේල්ලන්දෙ ම පොඩිකු මරේ අපි දෙන්නම රාගම කොල්ලෝ එද එහෙම සම්බන්ධය එක්තියනො. මගේ මේ කතාවට ප්‍රවිශ්ටයක් ලෙස මට හිතුනේ යැමක මේ ඩිපර් ඇ කාය බිවච්චේද විශෂය. කාය විවච්චයේද විෂය අද හරිම අර්තිශ්‍යයින්ම විද්‍යාත්මක භෞතික විද්‍යාත්මක, ජීවවිද්‍යාත්මක ක්‍රියන්විතයක් ශාස්ත්‍රීය ක්‍රියාන්විතයක් ඒට ලෙසි පාහසුන කාය විවච්චේ දෙනය කෙනගි තාම සුම් භෞතික විෂයක් ජීවවිෂයක්. හැ මේ විෂයේ හැඩතල හොයා දුන්නේ කලාකරු. ඒකයිමට මතක් වුණේ ඇ අිදන්නවා මේ කාය වි වච්චේදය ඇකොට ඊට අමතරව ස්්‍රක්ෂරක දැන් ඇට සැකිල්ල ශරයේ ඇට සැකිල්ල තියන්න කොහොමද මස් පිඩු පිහිටන්න කොහොමද නහර පිහිටන්නන්නේ කොහොමද කියලා ඇඳද චිත්‍ර ශිල්පිය. මයිකලලා අංජලෝ ලියන අඩෝඩාවිංචි මේ දෙ දෙෙන තමයි කායව විවච්චේදයට මුල පිරුවේ ඒක තමයි පසුකාලීනව මහා විද්‍යාවක් ප ලගී. එද අපටත් නෑදෑකමක් තින කාය විවච්චේදේ. මම ගියා. මමති මගේ සංචාරයකදී කීපවතාවක් මම ඉතාලියට ගිහින් තියෙනවා. ඉතාලියයේ පිීත් සකුලුන ර පිසක් කුලු හෙම ඉති තිෙන ංචි කියන ගමට මංගින් තියෙන. ඒ විංචි ගමතම ලනාඩ ඩාවිංචි එකැන යාගගේ නම ලියනාර්දෝ ඩි විංචි. විංචි එකනට ලියනාර්දෝ ඩි විංචි ඒගැන විංචි ගමේ ලීනාර්දෝ. ඇ ඇරැවර නන් දෙමිත්‍ර කිවවාගේ. බලංගොඩ සරත්මදු කිවවාගේ. ර ජක්න් කිවගේ පේරලන් දෙ ප්‍රසාකව වගේ විංචිගමේ ලීනාර්ද එයයි මයිකලාන්ජලෝ මයිකලාන්ජලෝ තමයි හරිත්මය මස්පිඩු සොයා ගණුලැ බේ ඒ සොයා ගැනීම පිළිබඳ කතා ප්‍රවෘතිය හරිම ලස්සනයි. දැම් මයිකලාන්ජලෝ ටිකක් මුරන්ඩු චත්‍ර ශිල්පිය. මොක යාට රජ පව්ලේ ඥාතිී සම්බන්ධයකුත් තිබුණම්. ඒනිසා මේය ආඩම්බරකාරයා නමුත් එඒ හරි ප්‍රකට චිත්‍ර ශිල්පිය ඒ කාලෙතමයි ඔය වතිකානුවේ සන්තපීතර දේවස්ථානය හැදුවයි. ඒ සසාන්තපීතර දේවස්ථානයට සැලස්ම ඩිරිපත් කළෙත් මයික ලාංජලු නකට ඒ සැලැස්ම පිළිගනු ලැබ්වා ඒවා හිටපු පාප් ි අරග සැලස්මට අනුව මේක හදන්න පටන් ගත්ත මේ සීලිම මේ ශාල චිත්‍ර ප්‍රමාණයක් ඇඳ තිෙනආද අප අර කවුරුත් දන්න ාදරයන්සන් අද් දෙක කහවරගත් ඒ චිත්‍ර තුළත් ශාල චිත්‍ර ප්‍රමාණයක් ඇ ඇදර ති ඒ චිත්‍ර සයටට අනුවක්කිර නිරුවක් චිත්‍රන ජීසස් පවන නිරවුවතින ගරුක හයන කහල යිකලන්ඳුල තරම් ෙක්දස් පන්සේ කරනවල හ මුරන්ඩුමක් හදාගත්තු කෙනනෙක්. ඒක ඒ කතන්දරේ මට මතර කිය හිතුර හරි වටිනාවා. කාවිී වච්චේද ශිෂයින්ත ගුදු හේතුව ද මැකලාංජලොට පැවරුවා ඒ පාප් තුමා ඒ චිත්‍රාන්දින කරතවේ හැබ එත් එක්කම රජපවුලට ඉතා සමීප රජකුල අදරලත් ප්‍රභහූ චිත්‍රශිලිපියකුත් හිටියන් එත් මේකට ඇප්ලයි කලා නමුත් එයාට දුන්න හැ මේ වර මර පාප් වහන්සේ දුන්නේ මයිකලලාලට मैलां में चित्र मैं ोमे रास्ु मैं रास्तदवाया यानिका आ दिनवा मैं लूम्पन केनेवाගේ लूम्पन बारला बोनवा सा पितेना समाजार भुर चित्र दिन नुदुने हरी ैटना हपा से ग््ररेगरी पान से हत्पनी ग््ररेगरी पा से रने मैकालाजुर ंदन दिला हुना හැැයි දැන් ආදිිනො සීලි රි ලෝගු පොරෝගත්තු පැරණ චිත්‍රත මන ට පෙර ලෝකයේ තිමිච චිත්‍ර සම්ප්‍රදායි ලෝගු පොරෝලර් සයින්ට් වලල්ල දාලා එම රැස්වවිහිදෙන දෙවිවරු තමයි ඇතිබුණු සම්ප්‍රදායිය ඒයිවතම අඳන්න. හදයි මයිකලාංජලෝ හැමදාම ඇඳලා මේ හරි වැදගත් මෙති හැරි ත පුත් මගේ ජීවිත පහුුවක් සබධ කරත් කතාාවක්ම සබටතුුන්ක් අද ගත්වෙේ. මයිකලාංජල මේ චිත්‍ර ඇඳලා තෘක්්තිමත් නෑ. ඒයාගේ හිතය කලකිරීමත් තියන. මේ චිත්‍ර පිල හැමෝමයි අගේ කරනවා අරිම ලස්සනයි රි ල මෙයා වගේ කලාට මක ලෑජලු තෘප්තිමත් නහමදාම ඇන් ඇන්ද එය කල්පනා කරන පොඩි කාලිකව පොතගත් හැමතිවුණ එය ඇඳපු චිත්‍රයක් හ සිවිලීමේ උඩ පලංචියයක් ඩ චිත්‍රයක් අන්නනු. ඒ චිත්‍රය ඇදල චිත්‍ර බලගන ත ලකිරීම පසේ පස පස පසරය. ඒල්ළංඟ අඩිය තිබනං වැටන අයු සීලවෙන් පල්හැට ශාල ුක්නේ යගේ ගෝලයා ලඟ ඉද යාට කරන්න දෙනෑ ඒයා ගල කරන්නද යම නවත්තගන දයක්න ීන්ත බෝතල දනවා චිත්‍රට. ඒනිසා චිත්‍ර බේරගන් ඉස්සරට පයිනවා. හමනො පැන්න්න නං ඒවා ඇදගනවෙටල මැරෙන. ඒ එල කතදරයකුත්තිනවා ද එක්කොම සිද්ධ මින් ලකිරීම හොමින්න්නවා. එක දවසක්නයාග ගෝලයාාවත්ය පිටමන් කරනවා. ගෝලයාටරත් යන්න කියන්න. ඒ ගෝලයා හරි තරුණ ගෝලෙක් ඒගේ ඒගොල්ලන්ට තිබනේ බොෝම පුරුෂවාචී ආද කැමැතිකම්න එනිසා පිරිණි ලමයන් ඇට පස්සේ හැපු ඩේවිට් කෙන ටචුවක කට කරු දැලති නර නිරුවත් තරුණයා ඩේවි් අ මෙම දගල්දුන්න අතේ තියගෙන හිටනන්න දේවිල්ල හැදුවේ මැකදංජලන් ඒ හැදු අර ගොයා කැක් කියනවා. එදන්න අතර ඒම සම්බධ ව්‍යවුණ ෙැත් කියන? ම ගොලයාාවත්නැ පිටමන් කරනු. ද තනියයෙන් තමන්ගේ හලකිරේ චිත්‍රජ බල ඉදල ඉදල ඉදලා මකලන්දුල හිට හැල ඇ දන. ය මෙම යාන පාරදිගේ න හරයායි කට දෙකට ත කියන ද. නට අට හැ අරම ලුම්පොන් බාර් එකක සද්ධ වගයා. මේ මේ වෙලාව අරලතින් හැමගේ නන්නත් පාරික බාර් ලුම්පන් බාර්. දරම හටේ පැත්ර යන්ෙ බයින්ටිකක් පොහිතෙනවා. යාගේ හිල්ල අර ලුම් බාරක කරෝලේ වාඩි වෙලාඉන්නවා. වයිනෝඩ කරලා එතකොට වයින් ශාලාව අයිතිකාරය ඒ වයින් අයිතිකාරය ඇත්ත එල එන්න වන්ඩවර්ල් ලීඩ කෙනින්. කටඉල්ල කෑගහනවා මං මගේ වයින් තමයි ලෝකයේ හොඳම වයින් කල යත් දීල අර පොස්ටිටිය් හම ඉන්නවාවරඒ වගේ එහෙම පස් පරිසරය මයිකලාන්ලට ම වයි මයිකලාන්ජල හස් සොදනතු ඉන්න. එයාන වයින් ගෙනත්දුණාහ යාර කලකිරීමම වයි්‍යකාරගන බොනෝ. අට හරගන එට හූ කළගහන.ඒ වයින් හොඳ නෑ කළ අට දැනවා කළගහනවා. ඒ සද්දය හනවා බාරරකට බර අයිතිකාරයට. ඌ යකෙක් වගේ මිනිහි උට කේන්දකිල්ලා පල්ප මයික ගංචල. හිවස්සේ කියනම් ළඟටඇවිල්ල මහක් හඩෙන් කෑගහල හනවා මේ ලෝකේ තින හොඳම වයින් මගේ වයින් ම එහම පුරාජේර කියනවිල් වෙලා උඹ මොකද මේ මග වන්නනොට කැලග හැයින් වයි විසි කලේ මයිලා අන්ජලූ කනම් මේ වයින් හොඳනෑ. වාරුවායකෑ ගනවා මෙම කොහම දබ්බ කියන්නේ මෙයාකෙන මේ වයින් හොඳ නෑ ලස් අරුව කරනනේ අයිතිකාර ගන්න වයින් පූත මිනි පහලාගන යාගේ මයිකලාන්ඳුට බිව වයින්නයයක්ත් බොෝ ඕ මිනිහ කෙන වයින් හොඳ නෑ. අද වයින් හොද නෑ. මින මිින් කොහට බීට ඉල්ලතිද මගේ අද වන් හොද නෑ රි වයි හොද නෑ. එ මිනිා ගන්නවා පොරුවක්. හොඳ නැති වයින් ලෝකෙ කොහවත් තිෙන්න්න ඕන නෑ. එක මනි වයින් පිප්ප්ටික කදාගන කඩගන කොරෝ විනාස කරනවා. වයින් නැිලෙන්ෙනවා පොස්ටිටියු්ල එක නානවාද මේ ඇ්ු ලොක්කු කරාවක් කෙනවා මයිකලාංජුල බලාගෙනන්න. හොඳ නැති වයින් ලෝකේ තියෙන්ට ඕන නෑ. එක යිතිකාරය වයින් විනාස කරනවා. මයිකලාජුලු මාර අධ්‍යාපනයක් ලබනේ ලුම්ප නන්නත්තා රිකයගේ. මේ අන්ඩවර්ල් ලීඩගින්. ලාජල අධ්‍යාපනයක් ලබන හර පහු යනු. මහරෑගලා ආපහු දවාරය විවර කල පල්ලියටයන. ගෙල ආයන්දපු චිත්‍රය කලකිරීම බලංහිටම චිත්‍ර සල කරගන එය විනාස කරනු. විනාසරන හොද නැති චිත්‍ර ලෝකතියෙන්න්න ඕන නෑ හිත හගන්න ඕනෑ වැඩේ හදාගන්න ඕන අදහස. ම ඒකින් බගම මගේ ජීවිත ඉගනගත් පාමතම අපි කරන්න හිත හදාගන්න. ඔය මදෑ ඇි තුංවනි ලෝකයේනේ ඇි දුප්පත්නේ. ඩිමටව මද හමත් කරන අරගුල්ල ඒස මේ මදයගලට හැමල හිතදාගන්න මයිකතාංජලින් මංගත පාට මතමයි හිතහ හිත හදාගන්න හොදනෑ වැඩේ හදාගන්න අන්න ඉති හැරතමයාගේ අනටමි පටන්ග ඇනතම කෝස්ස යා රන්නම කද මයික ලාන්ජල නැති වෙන. පසද ද ඇල්ල බලපොට මයිකලලාජල නෑ අරචිත්‍රටක විනාස කරලා. ඇතු පල්ලිය හිතනවා අ මයික ලාජු විුදධ හිට ප කන්ඩාම කට අයිල මේ විනාසර මයිකලා ජ හ හරිකි. රෝමේ කිසි තැනක යයාගන්ඩ බයමයි කලාංජලු. අන්න අපිදන් දකිනවා යාගේ හිල්ලම ොත කරන්නේ. යා කියනවා මේ මිනිස් සිරුර මේ වසාහදමන සලුපිලි මිනිස්ර හංගන ඇතු සිරුරේ යලංකාරේ යා දකින්න කලාත්තුග ඇහහි ඔක්කො නැතරනවා යා ගිල්ල මිනිීවලවල්ලොට කිහිල්ල මිනී ලුත් මිනි හාරල එවල කපල පලල මස් පිඩු තියන ආකාරය හැටති සවභවල ඔක්කොම නිරීක්‍ෂණ කර. ත් ගල් න ිනිිසු ත ප වල මස් පිඩ වැඩරන ද ගන න රගන්න ම කරල කල වුදක් ත රයාගේ ්‍යාපෘතිීවර ල ලොක්ක චිත්‍රටි ද න වල ගතු වැදෙක් ගේ වෙච්ච කල හිටතු මයි නැතන. ඇයිල හම දාන දාලා පාප පහස ඉතරාපට න මම නැවතා දදින්නම් හැබයි අඳන්න ඕනම වා. මිහං ගන්න කි මේ මස් පිඩු සරීරය. තමයි අපි ප්‍රදර්ශනය කරන්න ඕනෙ කළ එතැන් සිට තමයි ඔය අපි දැන් දකින මයික ලාංජලෝක චිත්‍රටි කෑන්දී. ඒනිසා කීත හදාගණ්ඩ ඕන නෑ වැඩේ හදාගණ්ඩ ඕන කියෙන පාඩමත් කාය වි වච්චේදේ පිල්බඳ පරවිි පාර්ටමත් කයා දුන්ලු මේ අපේ පැත්ත කනෙක් ආඩම්බරයට තියාගෙන මම අද මගේ කතාව පටන්ගන්නන්නවා ම මොනෝද කතා කරන්න ඕනෙ කියලා ඩොක්. පසාදගෙන්න්න හපවාම එය කිව්වේ අපි නොද ගැ අපි නොදන්න දේවල් ගෙන මක් කතා කරන්නගෙල් මේ රටේ මේ මහපොලොුවේ අපි ජීවත් වෙන අපි හුස්මගන්න අපි අයවිදින මේ මහපොලොුවේ අතීතය ඒ ගැන්නේ මේ මම කැමති ඉතිහාසය වනාහි මේ අපි විසින් අපි ගැන ලියපු ඉතිහාසෙන් නෙමේ අපේසි අපි ගැන ලියන ඉතිහාසය බොහෝවිට මේ වර්ණනා විශෂය ක්‍රාන්ට ඇතුළත් වෙන්න පුළුවන් අතිශයෝක්තිීන් ඇතුළත් වෙන්න පුළුවන් ඉතිහාස ඇත්තමනම නොකොද හේතුව මම විශ්වාස කරන මතේ තමයි ඉතිහාසේ වනාහි ඉතිහාසේ වනාහි ජයග්‍රාහකයාගේ වාර්තාවක්. ජයග්‍රහකයන් ඉතිහාස ලියන් පරාජිතයට වර්තාවක් නෑ එලාර දුටු ගැමුණු සටන ගත්තුත් එලාර පරදි දෙන්න එලාරට වාර්තාවක් නෑ. යග්‍රහක දුටු ැුණු දුටු ගැුණු ම ඉහාස ලියන් අද අද යුද්ධ ගත්තත් ඇද මංහගෙන පහු කාල පර්ලිමිෙන්න්තුේ සරත්ෆොන්සේක ජෙනල් සරත් ෆොන්ස එක ඇගහනවා මේ කාලේ මහන්ේ නැත ලීනද පහු මහන්සේ ලියන ලිවිල තමයි තම යනනේ ැඩි තු මේ ඔය යුද්ධ යුද්ධකා පරිචේද අුදු තිහක යුද් කාල පරිච්චේදය පිඳ මහවන්සේ ලල්ල තින වාර්තාවඇතුමා කියලා එතුමාගෙන එක වැරදි. ඒ පාක්ෂිකයි ඒක මේ ජයග්‍රාහක ඇද මංහිතා ගන යන ජයග්‍රහ කෙන මැලිේ ජයග්‍රහකයගේ පැත්තේ වාර්තාවන්නද නිීලතින්න කියලා ය කියෙන මේක වැරදි මේතාව තොරතුරු අප හැවෙන අපි ඔ විමර්ශනය කළ නෑ තවත් හවතාව තොරතුර කියෙන මේ තොරතුරු හිගයි මේ හිදැස් සහිතයි අඩු පාඩු සහිතයි කල විවිචනය කරන ඇ ඒකාලෙත් එහම වෙන්න ඇති නෑ හැද අදගත්තුතින් අපට දමන ප්‍රභාකරට වාර්තාාවන්නේ ප්‍රභාකරන් මියගිය කොහොමද? අපි දන්නන්නේ නෑන ර්තාවක් නෑ. එතකොට මොකද හේතුව ඒ පැත්ත පරාජිතයිනි බරාජිතයට වාර්තාවක් නෑ ජාග්‍රාහකයක් විසින් ඉතිහාසේ නිර්මාණය කර. ඒ හින්දා හැම අප විසින් අප ගැන ලියන ඉතිහාසේ අප තියෙන සෝසක අපට වෙන සෝසකක් නෑ අප ඒක තම ගන්නවඕන හැබැ අපි වෙන විදිහකට ඉතිහාසේ කියවන්න ඕනක. එතනදී මම මගේ හිත ගත්තම ඉතිහාස වාර්තාව තමයි දේශාටන වාර්තාාව ඒගැන මේ ලෝකයේ අඇවිදපු මිනිස්සු අතීත ඉදල ලෝකේ පුර අයිදපු මාකෝපෝලොල ඉබන් බතුූද ලිිය අපි ප්‍රකට අයගේ අප්‍රකට විශාල පිසක්කින්නවා ලෝකෙවට අවිදපු ඒ ඒ අවදිවල කිස්ටු පූර්ුව යුගවල පවා විදේශීන් දුටු ලංකාර් විදේශීෙන් දුටු ලංකාව ගැන මං හරිප්‍රියයයිමං ඒගැන හදාරනවා මං ගන හොයනො මං ම පුළුවන්තරම් සචාරය කරමින් ඒල ඇත ැත විමසනවා. mau memang memang ga citracara ini mama තිවා ගංග දිගේ කියෙන වැඩ සටහනමහමහ වෙලිගගේ උල්පතේසිට ගංමෝය දක්වා විදගෙන හිලා තියනවා මේට ම මේ කාල කළුග දිගේ කියෙලා වැඩ සටහන තාාවමත්තචරය වෙනවාම තාමත්තයක වැටරන්නන තාමකරංඟග මේකේ වාර්තාාව රූපගත කරලා ඉවරණෑ එතකොට ඒවා ඉතාමතරව මම අප්‍රිකානු රටකටග හිල්ල ලෙස තෝ කියෙන රටේ සළංහන්තේ කලා වැඩ සටහනක් කලා ඇතුකොට අප්‍රිකානු රට ගැන තයවගේතා විදේශය රටවල් ගණනාවක් පිළිබඳ මගේ එම අමුතු අපි දන්න රටවල්ගොල නොදන්න දේවල් අපි නොහිතන පැති ගැන විමර්ෂණය කරලා සාමං ඒවා පර්ේෂණන කරලා තියෙන නමුත්තින් එහෙම නාලිකාවලට අද ලංකාවේ. එහම හමුණාවක්නෑ ඒවාගේ ශාස්ත්‍රීය එහම නි විමර්ෂණත්මක පර්ේෂණාත්මක දේකට එගු ප්‍රියනෑඇගොල කැමතිිකන්කි කියල විිෝදව වෙන හනබෝන සෙල්ලං කරන හුරුතල් වෙන දේවල්වෝලටතම එකැමැතති තියන් එනිස්සා ති නමුත් මගේ පර්ේෂණ වාර්තා ම ලියල කරලා තියෙනවා. ම ැතතුගත් අනාගතය කව දහ උසක හරි ටහරි එ භාවිතාවතාර ගැන යමක් කරන්න පුළුවන් වේගෙන මමගේ පර්ේෂණ කාරය අතහැරලා නෑ. ඒනිසා දැන් ලංකාව ගැන ලංකාව පිළිබඳ විදේශිකයකුට ඇෝ මේ අතිශෝක්ති වර්ණනයක් අවශ්‍යවෙන්නේ නෑ ඔවුන් දැ ඔවුන් මේ ලංකාව ගෙන ලියනවා. ඒ ලියවිලි හම කියවල බලපුහම ඒ ඇසුරෙන් අපිට ලංකාව ගන්න එන අදහස හරිම වැදකත් දැන් ගරුත් දන්න අප අපි අපේ ඇරිස්ටෝටල දන්වන් අපි රුස්තෝට දන්නවා මේ ඕනම කෙනෙක් රිස්ටෝටල් ගැ න්නවා ග්‍රීසියේ ඇතෑන්ස් නූර් ක්‍රස්ට පූර්ු පස්ස නිසිී වස ඒවත්තච්ච හා ප්ඩිවරය ඇරිස්ටෝටල් ලේටෝග ගෝලය න අපි දන්නවා ඇරිස්ටෝටල් ගැන්න එතකොට ඒ ඇරිස්ටෝටල් ලංකාව ගැන ලීලතින කළ බිලන්නේ. ඒ එච්චර ප්‍රකට නෑ. ඇරිස්ටෝටල්ගේ ටමැන්්ඩේ කියන කෘතිය එඩු මැන්ඩය කලකින් එයා ලිුවේ ලෝ භූගෝලය ගැන ඒ කාලෙ තංහිති මේ ලෝක පැතලී කෙනන් නමුත් රිස්ටෝටල් යම්යම් සැකපල කලා පැතලි වෙන්නට බැහැයි කියලා. හම්බවුණේ එයා කියපු දේ අහංඉදල ලියගත්තුව අය හෝ යාම සකස්කරපු දේශන සටහන්. ඒ මරශණය කරල ම රිස්ටෝටල් මතය ලෝකට ප්‍රකාශකල තින තට ලෝක භූගෝලය ගැන කරනලත් දේශන සටහන් හවෙච්ච වලුම තමයි ඩුමැන්ඩේ කියල ප්‍රසිද්ධ වනේ. තොර එහි ලංකාව ගැන තියනවා. දකට හරි විම ති රනක් ස් ටෝට පරු පස වනනිස ු වහන්ස පද ු පන්සක පෙර ග්‍රීසි ඇතෑන්ස් නර් එන්න රිස්ටෝට ලංකකා ගෙන න හම. යා ලංකාවට ඒකාල් ලංකාව හඳ තැප්‍රබේෙන් කියලා තැප්‍රබේෙන් නමින් තමයි ලංකාව හඳුනගත් ගැන තැප්‍රබේෙන් ග ග්‍රීක වචනය හැදෙන්නේ මෙ තම්බ පන්නේ කියන සිංහල වචනය අපි තම්බ පන්නේේ අපේ මන්නාරං වෙරල බටහිර වෙරල තීරය තබවන්වැල්ලකින් යුක්ද තවමත් තෙමයි අපි තාවමත් මහා සංචාරය කියලා ර් මගේ සංචාර වඩට සටහනක් කල එකක්ම පටන්ගත්ය තමවන් වැල්ලෙක් එහි තාමත්ගේ අතති හරි ිජරජුම අතතියල කිවලු තම්බ පන්න්නේ. කියලන මහවන් සිෙදෙන් එකන අ අත තම පාට වැලිතාපරුණ. තමමත් මෙම අපි බැලෝතින් තාමත් තම පාට වැලිතියෙන්. එක රුම ගෝල වි්‍යාත්ම සාධකයකුත්තිය පපුර්ුව පලෝස්ටෝසීන යුගවල ලංකාවේ මේ වයභ කෙරවල සහ ගිනි කොන කෙලවර කෙරවල් දෙකේ. රතු පස්තට්වක් රතු පාශනතත් වක් තිනයි රතු පස තමයි තම පැහැ අද පත් ප ති. එහම Google විද්‍යත්ම සාහදකුත් අයිතිහාක සසාහකුත් හේතු කොට ෙන ලංකාල තබ පන්නේ ඒකද මෙැම ඔක ඉතිහස් පොතේ තිනෑ විජේරජුරු ලංකා කියම් දදුපතක කොඩ බස්ස න්න කොහෙද කියගේ ලයාාව බරු කච්චාවෙන් සුපාරකින් නැවුණක් ගල කොඩ බාගයක් බූගල මෙන් නොටෝරියස් කේසි එකක් නෑ එඒවරිද රඳෝගන්න බෑ යන අනැතන දරුම් වැඩ කරනවා කියලා ඒගොලන්න නැවක දාල පාකරල අඩිය කියන කියන්නේ. ො ඒක ඇල්ල මෙ දූපතකර වැැටුුණා මෙ මල්ල ඔහෙද මේ දපත කියල මාලිමානෑ මේ ඉන්ටනෙට් නෑ මෙහමද ඒගගන්න බෑේ දරේ ගොල්ලෝ හැල්ල මෙහෙම ගොඩ බැස්හන අතිේ තබ වැලිතඇැවරුණා. අපි මේල නතම්බ නන්නට කියලා ගොල තේරුම් ත්තක් ක නැතිීම. පන්නේයේ තම්බන් වැල න යගල ැල්ල මෙ තම් පනන්නේ ඇල්ල න තරුගත කිය කිය කියන විජරජු ලංකාව ගො බහිට ොහමලින් ලංකාව හඳු න තම් පන්න කිය තව විජරජුල ගොඩ බැස්සේ විස්ටපූර් අතරව සීවසේ මහවන්සේ හැටියට ඇරිස්ටෝටල් හිට පස්සන සේ වසේ එක තවත් සතමර්යයක් තවත් අවුදුු සියයක් එපිටි විජරජු ලංකාවට ආවායි කිය කිය වුරද්ට අවු සියගවිර කලින්තමයි. රිස්ටෝටල්ලින්න ගීසි ඇතැන්ස්නෝර එතකට එයා ලියනවා හෙමු එයා ගන්න බ්‍රිතාන්නේය හඳුනන්නය. බ්‍රිතා්‍යය හඳුන්වා දෙනතනයා ලියන්නේ බ්‍රිතාන්‍යය තැප්‍රබේනයට වඩා තරමක් විශාලය. කියන සිංහල තේරුම තියන ග්‍රීවාක්‍ය තම යා ලියන්නේ. ග්‍රීක භාසාව නිලියන් එතවට යා ලියනවා බ්‍රතාන්නේය තැප්‍රබේනයට වඩා තරමක් විශාලය. මෙන ත ප්‍රබයණ කන වචන අප දැනට හම්බුවන අතීතම කැලවර. පපුරේක්ලිය ලියපු ද ඊට කලින් අපිට තව හම්බ වෙනවා ඉන්දියානු පැත්තෙන් අපිට රාමානය හම්බ වෙන ඒ ලංකාපුරයගෙන සඳහන් වෙන අයියට පස් ෙස් කන් පුරානේ හම්බ වෙන ඔක ඉදයාානු කෘතිණි ඒස් කන්ධපුරාණයේ මහා භහරතය පවා ලංකාපුර කියෙන වචනය තියන. තැප්‍රබේෙන් එනෑ තබ පන්නි කෙන වචනය තියනවා. හැබ ඒවා ලියපු ලේකකෙක් හොය කන්න නැෑ. ඇ කෞද විෂ්ණ පුාණය ලිව්ව කවද මහා භාරත ලිවේ හැබැ රාමායිනය ලිවේ වාල් මිකී කිය සඳහගත්තිය නවා. හැබැයි දැවන්න ඇරිස්ටෝටල් ලංකාව ගැන මේ තැප්‍රබේන් ගැන ලියනොවා. එම ලියනකොට බ්‍රතා අපි දන්න අප අද ලෝක සිටීම ගත්තම බ්‍රිතාන්නේයට තැප්‍රබේනයට වඩා තරමක් නම ගොඩක් විශාලයි. ප්‍රබේනයට එංගලන්ත හඹක් ලොකුයින්නේ උ ඇරිස්ටෝටල් දක්වන් තරමක් විශාලය කියන්න. ඒ හබල න පස්සේ තරම තිරම මේගොලු හලන් මේ රිස්ටෝටල් ගුවන්චා අරූපාරයගන විමර්ශණය කරලා හෝටඒ පටිය අකර ලකවට හිගිල මැල්ල හොන ේේ තොට යා මේම විමර්ෂණය කරන්න මෙම අතීත කාරකයන් මෙ විමර්ශණය කරන්නේ කොහොමද. ඒනද අපි හොය නොනේ අඒයා හෙමකි මොකද නිර්ණයක තප්‍රබේනය සඩා අපිතාන්නේ තරමත් විශලයගෙනෙක යනති නිර්නායකුමක් හම හයග හග එනකොට. ඒම නිර්ණයකයක් දක්වන කෙනා තමයි එයා ජීවත්වනි කිස්තුූ වර්ෂ දෙවනි සියවසේ. තටට අවුරදු හත්සියකට පස්සේ ඊජිප්තුේ ජීවත්න පෝඩියස් ටොළමි දැන්න අතමයි ලෝක සිතියම ඇන්ද න්න අපි භාවිතාගන්න ලොක සිතිතීමට සමාන සිතියමක් පළමතාවට ඇද ටොමින් ොම නැ් කෙල හපුකමක් අපි කොයයාගන්න පුළුවන් ටොළමිගේ මැප් එක. දකොට මේ ටොළමිගේ සිතයමේ අපි දන්නවා අට බලන්න පුළන් ගොලන්ට ඉටනේ එක හට අරගෙන ප්‍රබේනය ලොකුයි දකටබේන ඔස්ගලියක් ෙර ශාලයි. ඉන්දියාවට වඩ ලංකාව ලොකු ඒ සිතියෙන්නේ පලවෙෙන සිතය ඉන්දියාවට වඩා ලංකාව ලොකුයි එතකොට මෙන්න මේ කොහමද මේ ඒක එතකොට හිතවා සමහරය කියනවා ලංකාව ඒවගේ අවිද්‍යාත්ක සොයා බැලිීමවලට යනවා ලංකාව අතීතයේ මේ බොහමියයට වඩ විශාල බහමියක තිබුණායි ප මූදට මුූදු බත්තුනාය කියලා හෙම එහෙම සොයා ගැනීමත් ඔය පවත්තක නෑන අ නාසා ආයතනය විසින් දක්වන සහවය සසාගර පතුල පිබඳ කරන්න විර්ශනවල දී ලංකාවට මේ පිටින් යම්යම් හම ගොඩි සාදක සහිත බොහම්යක් තිීනවා කියලත් සොයාක න ඒවතාම පූර්ණ සොයාගැනීමම් නෙමයි එනිස මම හිතන්න එකනෙමේ අරිස්ටෝටර්ගේ නිර්ණායකය ඒක නමේ පොලමක නිර්ණායකය කිය ම විසින් හොයා श्वास कर निर्णय केभूगोल विद्यात्मक निर्णय न मा हितलपनि अ्या निर्णयलो स्टोलमी दे लमी लोग से में अमेरिका केने अमेरिका उ प अ अमेरिछ इलीच का ना म फस के न सटीगीफ के हम लोगकेवि तुमने पार हमजलो बेनिनीकाशो ඇතකොට ඔය අමරිගෝ විස්පචි ගැලිලියූ ගැලිලි මේ කොම පහල වනේ හරියට මොය රෝමයේත් එන ඉතාලිය පොරස් කන සිලිය ක ප්‍රධාන අනගර ෆොෝරන්දේ වටකට ගත්තු දා අගරව තමයි කරපුම එකම තැන ුමද එකම ශාලයක විත් දුන් පහල වනක්ගේේ අමරිගෝ විස්ප්චි සි අඳුනගත්තලූපතට පස්ස කොරම්බස් ගෙහිල්ලලා ්‍යාව රද්ද ගත්තා ඉන්දියාව කියලා. ඒ ගට ඒට රම්බ යගේ වෙන ගොට ලෝකේ බෝලාකාර එක තේරුම්ර ගෝලාකාරන ඉින් එහෙට ගවට මෙහම රව් කර මතර දෙ දන්න එකොට ඒගොල්ලෝ ඔය ටන්සේ ස්පාන්යේ වයිකංස් ල ස්පානන වයිකින්ස් ඇතුේ ස්පාන ස්පානයෙන් හැට සිටයනන්නේ ඇමෙරිකාක් නැත්තනන් මෙහම ෝ කරෙල් හැටති එන්නවන ආසිය ඒ වන්න ෝස්ත්‍රේියයා ත්තේක ල ොහයාගනය සීල ඕස්ට්‍රලයා මරිකා ්‍රීන්ල සෞතමරිකා නෝත්තම කිසි හොයගරනෑ. ඉිනිසේගොල හිතනවා ස්පානයෙන් පිටත් වන හම මෙහම ආපහු කරකිලා එනකොටි හම්බේන ඉන්දියාවගගේ හැපි කෙරලින් හද එක් ඉදිය එක් චීනය චීනයන කෙරෝලම තිබු. හැබේ ගිහිම් බලපුහමතිේයට හම්බනා දූපතක්. හිදට ොක් ින් හතතුම ලෝක ගොලා කාරම පොඩ්ඩ එහැත්ති ඇන්න තිනෙල ියගම හමුණනා බලව මිනිස්සු ඉන්නවාම මෙහෙමටියක් ඒගොලො ටෑන් කල මිනිස්සු.ොඩා අපිට වඩ වෙනස් අප දොක්. පසාදය විතර කලර එක. ටෑන් කලර මේ කොන්්ඩේ දිගට බවගත්තු ටෑන් කලර එක ස්කින්න්න එකත් තියෙන ගෝත්‍රික ප්‍රමාණයක්කින් තුර යහිතම ඉන්දියාව කියල කොටක රෙඩ ින්න්දියන්ස් කියල. මත් ැන ලට ෙඩ් ඩියස් ගේල එන්සැයි කලොම්බස්ට වැරදු නම් කොළොම්බස්ට වැරදිච්ච නිසා ඉට පසුකාලන භූගෝල විද්‍යා ජර්මාණු භූගෝල විද්‍යාඥයින් ලෝකයේ දන් ඇමරිකාවටිල නම්රනකොට ඒට නම් ඇමරිකෝ විස්ප්චික නම ඒ ඇමරිකෝ විස්පුචිගේ නමින් තමයි ඒ ඇමරිකාවට පත්වෙන් එ අමරිකාව කළලා වෙද්දහස් පංශයගනන්වල ඉතර තමයි ඒ නම දාන්නේ ජර්මාණු භූගල විද්‍යාඥයෙන් එම හිස් භූමියයට දනවා ඇරි ඇමරිකා කිය ඇමරිකා එත කොට ඒගල්ලු තමයි නන්දැ ැ ඒමලට අප්‍රිකාවටක් නමත්තිබුණ නෑ. අපප්‍රිකාව කිව මැබහගනෑ. කළු මහත්වීපයෙන අන්ඳරු මහත්වීපේ.ඒ මහා අඳුරු මහත්වීපේකර ඒක අන්දකාරයි ඌූත්‍රික ඉන්න ගියුත් කෙනෙ කපහු වෙන්නනෑ භානකයි ඒකින් ඉන්න මිනිසුන්ල්ලල හල් කමටල්ලගන්නවා මසක් හැකිසිීමම නයක් නෑ පසෙතමයි හි රත්තරන්තියනවා දියමන්ති තිනකල ොයාග. මහා වනමුරුගයෝ කොංගෝ වගේ වනන්තර තියන බා දරුණු භෑනගනි සන්ද කාර මහත්දිපේ අඳුරු හත්වපේක ම්රකන හිටිය නමක්තිබුණ නෑ. අදන්න අප්‍රිකාවට නමදාපු හැටි. ඔය මුල් පියුණනිික් යුද් මධද දධරීම හදේ පිියුණනික් යුද්ද පවතින කාලේ අප්‍රිකාවේ උත්තුරුම කෙරෝලේ දැ සිතිියම තින තිවුණසියා කියන. දැනට අප්‍රිකාවේ ැරි සිතය මත්තිම ල්ල පෙල්ල තිබුණ. අප්‍රිකාවය උත්තුරු කරෝේ දැනට ටිවුණනිසිය කියන ප්‍රදේශයේ තිබුණ රාජ්‍යයක් කාතේජ් කියලා. අපි සිංහලෙන් ගැන කාර්තේජය කියල කාතේච්.ඒ කාතේජ් කියන රාජ්‍යය දාම ධනවත් රාජ්‍ය ඉස්සර දිවිච්චේ.ඒ දනවත් රාජ්‍ය හිටිය හැනිබල් කියලා වීරේ. හරම වීරය හැනිබල්. ඒ හැනිබල් උතුරු අප්‍රිකාවේ ඉඳලා ධ්‍යධර්ණය තරණය කරගන නැව්වලගිහිල්ල රෝමේට හැව ඉතාලයයේ ඉතාලය අදත් වීපේ මවාගන්නකු මධාරණය බුද සපත් කො පගතින්. එකොටයට ඇටින්නේ අපප්‍රිකාය උතුර කෙරවලදතින් එතුේ තිවුණනිසියාව ඉඳල නැවලගිහිල්ලා හැනිබල් පහරදුන්නා රෝමේට එනිසා කාර්තයේජ ජනප්‍රය වුණ දැන් එතැන්සිට පිනික් සටන් ගණනාවක් සිද්ධ වුණ රෝමේ සහ කාර්තයේජය අතර මේ හැනිබල් නිසා බේරගන්න බැරූ ගියන්. මේ හැනිබල් පාබල හමුදාවක් කදාගත්තා. එය අප්‍රිකාව දිගේ ගිහිල්ලා අර පුෘතුගාලයේ පැත්තෙන් ස්පානය පත්තෙන් ඇඋඩට ගොඩවෙලා උඩි රවුමෙන් ඇවිල්ලා ගැහුව රෝමයට.ඒ ගහන්න අවුරදු තුනක් හිතර මේ ගමන ගියාලු. ඒ ගමන යන මේ හමුද තනිකර අලි ඇතුන්ගෙන් සමන්විත හමුාව එනිසා හැනනිබල්ගේ කාසියේ තමත් දැ දැන ටිටරල තින්න හැනිබල්ග කාසියේ එක තම ඒජිප්තු කවතුගාරය තිනමස් දෙකින් දැරතිනවා මම ජිප්තු කවතුකාගාරවල හැනිබල්ගේ කාසියේ තමතර හැනිබල් කොයින් ඕනලා ගැහුව ම ඉටනට ෙන හැනිබල්ස් කොයින් එක පැණීමි කාසිය. ඒ එක පැත්තක න්න හැනි හැනිබගේ ගෝත්‍ර නායකයයාගේ මොහුණ තම එක පැත්තක තියන්නේ. අනි පැත්ත තියෙන හල්ියක් හ පැත්තින් අලික්. හබඒ එ ඉන්න අප්‍රිකාය උතුරේ. ඒ අලිය අප්‍රිකානු වලියෙක් නෙවෙයි. අප්‍රකාණ වලිය හැඩ අපි හඳර අතුරන හැ ඔොල පොඩි ක් ලොකුයි අප්‍රිකානු වලියයි මේ ආසිාතිකලියයි දාත් මුදක් වෙනස්.ඒ වගේම අප්‍රිකානු අලියා මෙල්ල කළ නොහැකි. අප්‍රිකානු අලියාව හීලෑ කරන්න අවාරය. අසීරුවෙන් සර්කස්කණ්ඩායම් විසින් කීපයක් එම හීලෑ කරගෙන නිව හිීල යා තුන් ර්ග ද කා. හහි අිියඇතුන්ගේ සංගමයකුත්තිනවා ද පෙරහැරේ ගමන් කරනවා දළදා කරඩුව අඩම්මන්න හරි ගෞර ප්‍රසාද ලබනව අප ලංකාවේ අලිය නමුත් අප්‍රිකානු වලිය හම ගෞර ලබන්න එනෑ. අප්‍රිකාවේ බන්ටු ගෝත්‍රල රසවත්ම ආහාරය අලිමස්. ඇවල අලිමස් කනෝ මක ඒකොල ගැන මිශෝල් මස් පරුතයක් මේක විසි කරන්නම කරදේ ට ගෞරයක් නෑ. අපි අලිමස් කන්නේයෙන් අපිත් වල් මස් කන නතර ල් සත්තුන්ගේ මස්සර න. අප අලිමස් කෑනක් අපේ රටේ නෑන් ඇයි. අපි අලිය සුද්දධ වූ වස්තුව කය සලගන්න ්‍යහාරමහා දේවහගේ කුසට සිද්ධාර් මාරයවැඩනකොට මහ මාආ දේවවි දක සිහිනේ හිට සුදු ඇත්්ටවිී. ඇතකොට සමන්දීියන්ගේ වාහනය සුදු ඇතා. ඇතකොට වේ වගේ අපි අලිය හරි පූජනීය වස්තුවක්. අලි අපකොට ඒකට හේතුව අලිය හරි හීලැයි. අපි අලිින් හීල කරනවා. මහා පරුවතයක් ව විශා අලියගේම මෙහමරද හීල කරන. ඒ හිදා මේ අපේ අලියයි අප්‍රිකාව අලියයි වෙනස් ද මම මං ඔය ලෙසතෝ රටට ගිහිල්ලා ඒදි හොද ගුවක් අද්දකින් මල වෙලා තියෙනවා ලෙසතෝ රටට ගිහිල්ල එ ලෙසතෝ රටේ ලෙසතෝ රටේ බසතෝ ජාතිකයන්ගේ සසතෝ භාෂාව රට ලෙසතෝ ජාතිය බසතෝ භාෂාව සසතෝ ඒ අරි අමුතු ඒ භාෂාවඒ භාෂාවට අකුරු නෑ ඒගොල කවදාවත් අකුරු ලිය ලැනෑ. මලපොතය අගුරක් නෑඒ කවදාවත් ඒගොල්ල අකුරක් ලියලනෑ අකුරු නැති ගෝත්‍ර එතකොට එගොලන්ට ඒගලන්ගේ භාෂාව අකුරෙන් ලියන්න පටන් ගත්ත එක් දහස් අටසය විිසි දෙකින් පස්සේට විසි දෙකත ගොලන් රත් කරගන්න ඉංග්‍රීසින් එදස්ස ඉංග්‍රීසිය කකර දුන්න ගොන් ඉග්‍රීසියකුර එගොලන් ගොල ලිය ඉංග්‍රීසියක කොල්ල ස්කෝලන එල්ලෙසතු කෙනක් බෝත්ධ්‍යකරටයළු කැනිබස්ල කැනිබලිසම් කියන්නේ තමාගේ වර්ගයා තමා මරා කණයට මිනිමස් කන්නවා ඒකුොල්ලු මංගේෙකුල්න්ගේ ගුවාසි රංගුව මංගේකුලුත්ක මාසයක් ගතකලා බොහොම භානක මගේ ජීවිත මං ගතකරු භානකව මාසි එකක් එකකුළල කැනිිබස්ලා අනිත්තක පොෆෙස මේ මමගේ දෙද සතේ දෙදහසේ ුව එක ඉදිරිපත් කරපු වාර්තාවට අනුව මේ නැ ලෝක සෞක සංධධානය ක වාර්තාාවට අනුව ලෙස තෝරට මුළු ජනගානෙන් සීයට හැතකට එච්චයි වී. සරි මුළල ජනයට හතලියෙකට මහර ඒරස්න සිට හැකට. හ මේ විශ්වවිද්‍යාල ඇතියෙනවා. ඒ විශ්වවිද්‍යාලය සීට හැටයි. සීට හැටක් එච්චයි. මුළු ජනගානින් සට හැටක එච්චයි ඒ සේ නිසා පුද්ධමාකාර බය බීරාන්තයකින් පරස්සමකින් ම මව මරාගනකයිද මටමොුණ හරි එකක් ගෑවේද කිය බය මාසයක් මගේ රටේ ජීවත් වනා කරදරයක් නැතු පරසම සල්ලද ඉහලායි නිසා මෙම කියන්නග එලස රටයමනිසු අලිමස්න. අපේ රට හරක්මස්න ගන්ට ඒ අලිමස් කන. අි න්න න තර ඒ අලිව මර කන ද ඒකලු හප කියන්න මෙම. මහා මස්තුූගයක් මේක බිසි කරන්න පුොුද කියලා ඇතු ේගුලන්ගේ තියෙනවා කරූග කියන ජාත්‍යන්තර කීතිමත් මනන්තරේ කරෘග වනන්තරේ යහන්ස් බර්ගලින් බැහලා කවුත් ඇවිදිින් දැන රෘග නන්තරේ ම ගිය ම කරගවනන්තය දවස් පහක් හිටියඒ දැන් අපි ගත්තාම ගයිඩ් කෙනෙක් අපිට හම්බෙන වාහනයක් එතරේ ගයි්ඩ අපට කියා දෙෙනවා සතු නිරක්ෂය කන පිවෙතට. එ එකරක් වනන්තරේ හැම තැනම එක වනන්තරය කියන ලංකාවේෙන් තුනෙ එකක් හොද ලංකා හූමියෙෙන් තුනෙෙන් එකක් වෙනවා ඒ වනන්තර ප්‍රමාණය. ඒ වනන්තර කලාප පහකට බෙදලතියනවා. මමඇවි එක කලාපෙක පහෙන් එකක. ඒ තුනෙ එකින් පහෙ එකක මන් දවස් පහක් හිටියා. ඒ එමක හේතු කක්මයන් නම් මාස්ත යක්කතරින් නඕොනේ ඇේ හොඳම සතුන්ඉන්න ඒරියය කියලා ඒොල. ිට ල ල න කලා ේ ම අද ව ොට ොර සත්තු ෙ ද ලාප ද බික් ෆයිව් කල ගොල හඳන්නන් වන්න ලයලෙ රයිනෝසිරස්බුල්ලයන් කිවද හිප පොටේමස් කියන බික්ෆයිවම මන් දක් තව ඩක් සතු දැක්ක්. ඇැගේම අනකොට ඒක තැවල ගුලු පහිට ොල තින පොඩිපොඩි හ කෑම්පිං සයිට්ස් වගේ. ඒවවල අර ස්ටෝල්ස් තියනවා. අව්ල. ඒවල ඕන සත්තුන්ගේ ජාතියක් විිකුණු. අපේ වගෙන අල්ලි කෙන්දීද ග ජිරා්ගේ හමද කොට්ටි හමද ඒතැන් සිට පොඩිපොඩ මල්ි බෙටි පව එකගලු ිුණු මර සිවිතර කාහර රගයන්ටකේක සෝනිය හම ිකුණනු. ඒ වගේ ඒකල තියන මස් පැට. ක එකගන ස්මෝක කරපු මස් පෙති චූරරි චුර චුි මස් පෙතිි කර හැම සතාගම. මවාගද කෝගෙම මස්තියන වූරාගේ මවාගේ සියල්ලන්ගේ මස්තියනවා එතකොට අර අපේ ගයි අපට දුන්න පොද ම මස් පැකට අපි ගන්නවා අරගන මෙතනර කපි හෝල්ලකි පෑණකම තියාග ැන්නනවා අඇකො යපිටි කියෙනවා අ කුඩු කියන මවා දැවුණ මෝර ෑයනක් ැෙනවා අපිට ගල කුඩු කියන මස් පැකටය ගන්නවා ඒක කකා උන්ද හබලන්න. එඒි පුදු මේට පත් වනවා හැකන එක තේස්් කරන්න හෙමයි. ඒ සත්තුම ල අපේබේ තකොට එජියෝ සුලින් හම අපේ යනම් අල්ලගට කිල ග ගරන්නඒ මවාකකා මවාදය බලන්නවන් ඇයිට මේ පැත් අනිෙත් සතතාපපුක උගේ මස්සර ද්‍ය ලන්නවවා. අලියටත් තේමයි. එලිෆොන්් කියල මස් තියනවා. ඒ මස්සරගන අලිකාකා බොරුගැනවුවන මරාග මිනි මාතහන්ට මස් කනවා බොරු ගැන්නවා නෑ. ඇැ අලිමස්න නිකමටත් කාලාවලන්න හිතෙන්නේෙනෑ අපිට අපි වනනා මං ඇයිදින වනන්ත්‍රවලතින් කැලේ කොලේ මස් මාලු හම්බුුණ වුල හුලගෙන කනවා. හමට එක්ස්ටරන්කටවත් මගේ ලිස්ට එකක වැඩි කරගන්නවත් ම අලිමසත් කලාතින ක කියන්නවත්. හැරිලවත් බලන්න හිතෙනෑ හමහා අදුම බ්‍රාන්තියක් හිතෙන්න්න අලිමස් කනවාගේ මනිමස් කනවාගේ. අපට බලමස් කනවක් බල්ලෙක්. ල පට ග ැ බල්ලග මස්නවක පූසක මස්කන ට දාගන දැ ඒලගෙන අපිට බල්ල පූසාලගන අලියා ඇති මං කියාගෙනාවේ හැනිබල්ගේ කාසියේ ඉන්න අලිය දැන්ද ලෝක ඉතිහාසක්යෙන් විමර්ශනය කරලා තියෙනවා මේ අලියාවනහි ශ්‍රී ලාංකයේ අලිය කියලා ලාංකික අලිය කියර ඉන්දියන් අලියත්නමේ ඒකුගේ ලක්ෂ නව අනි පත්තෙන් ොයාගෙන නොට ුග වෙන කොට අපි. ලංකාවේ අල්ලි ඇතුන් විදේශීන්ට විකුණාත් වෙනවා. අපිට හමුවෙනවා සාධක අලි දෙසීයක් පටවන්න පුළුවන් නැව් අපි හදල තිනව කියලා. අපි අපේ නවක තාක්ෂය ගැන කියනකොට ඒගුල්ල නිර්නාය කහට ැන ලි ැං ැනක කන්ටේන මෙචර පුුවන් කියල ඒයාගේ අලි අල්ලි දෙසීයක් පටවන්න පුළන් නැව් ලංකාවය හදලතිනවා ඒකාලි. එ නිසා හැනිබල්ගේ හමුදාවයාගේ පාබල හමුදාවේ හිටපු අලි වනාහි. නාංකේ අලිය කියලා අද විශ්වාසක් ලෝකෙපුරා ගඩනැගල තියෙන්. තැම් මම කියාගෙනගිය ඒ විදිහට අප්‍රිකාත් නම හැතුන මිජනකි ලෝකය කොයිතරන්ොයි ආකාර හිලා පි තාන ල ද අප්‍රිකාට නමතිබුණ මරිකාවත් නදම මරිික ප්චි කියල ට අප්‍රිකාවට ඩටයිලන් නමත්තිබුන්නේෑ. හැබැයි පසුකාලය නො ඒ කලාපොවලට බූගලීීම නන්දානකොට මිනිහෙක් කවු ඒ නම අප්‍රිකානුස් කවදමයා. එයාතම අර හනිබල්ල රාකරපු රෝමානවා. අවසාන හැනිබල් පරදින. ඒය මහා දවන් හැනිබල් කෙලා සිරි ස ුත් තිේන. හරි ලස්සන ීරිසයත්තියන හැනිබල් නමින් එකතියනවා. ඇතකට හැනිබල්ල රාධකරපු රෝමාණුවාගේ නම අප්‍රිකානුස්. ඒ අපප්‍රිකානුස්ගේ වාර්තාා වෙතියෙන්නේ ඒ අපප්‍රිකානුස්ගේ කතන්දරේ ගේ පලිමිය සීකන්ඩස් කියන. රෝම ඉතිහාසඥ යගේ නැටුරාලි ස්ටූරියයා කියෙනන පොතෙ ඉලතියෙන එයා කියනවා අප්‍රිකානුස් හැනිබල් සහිත කාර්තේජය අත්තලංගුට අරගෙන අදියුණු දියමන්ති ආකරයක් පච්ච මහත් දියුණු උ තිබි අපි අද පයගන්න නැති මේ අගරය විනාස කරද ගිනිබත් කරලා මේ පොලොවේ පොළො සරුසාර් පොලොව නිසරු වෙන්න කියලා මහපොලොෝ හාරල ලුණු ඉස්සයි කියලා. මහපොලෝ හාරලා ලුණු වලලුවා මේ අප්‍රිකානුස් විසින් මේ මෙ මේ රාජ්‍ය කාර්තේජය වනසන්න කියලා ඉතිහාස පොතය පො වරණ නාත්පකෝ ලිලතියෙන. අන් ඒ උත්තම ක්‍රියාව කරපු මිනිහගේ නමින් අප්‍රිකාව නම් කළ. අප්‍රිකානුස්ග නින් අප්‍රිකාවට නමත් දැම.ඒ අප්‍රිකාව වන්නසපු මිනිහගේ නමින් අප්‍රිකාව නම් කළ. ඔොන්න හොම මේ දේශාටකයෝ පමණ මේ තීරණ ගන්නේ අපි හොයාගන යන්නේ ටොළමක සිතිය දැ්‍රබේනය කොස්ගෙඩියක්ෙට ලොකුණේ කොහොද කියලා දැනට තියන ලංකාවටගේ දා හරගුණනයක් ලොකුයි කියලලා ඉතිහා විද්‍යයක් ූග විදියක් හැනතිීම දන් ොම ඇපු සිටයීම දැනට තිය ලංකාව ඇත්ත සිතයමත්තක ල්පන් දා හතරගුණක් ලොකු අන්නර ති ඇයි මෙහිම ඇන්ද. තොළමිට මේක අදහසාය කොහොමද. දම තොළමය ගත්තේ ඇරිස්ටෝටල් ලඟට තොළමි තමයි නිර්නාායක සටහන් කරන්න ගයා බෝගෝල විද්‍යාගඥියක් සහ සිතිියම් විද්‍යාඥියෙක් නිසා එයාගේ සිතේ මේ ෆුට්නෝට් සොල තියෙනවා මෙ හේතුව එයා කියන්නේ දේශාටක ඉන්ගේ වාර්තා දේශාටක ඉන්ගේ වාර්තා තමයි මේ ලෝකයේ හැඩ නිර්දේශ කරන්න සමහට ගළඟ වාර්තාාවල මැප්ස් තියෙන්න්න පුුවන්. දේශාටක ම න ොහත සිියීමමක් එක්මන ලංකාව ක හෙගත් ම අගල සිටිය හරි කට පන්ස සිතේ හරි දිගාරගේ මට තියීමෙන් හොට න්න ලම ත ොද ග දැන්නම් ඉ ලොෝකේෂන් එකහෑ ගනත් යන්න පුළලන් Google හර යි ඒගියත් මගොල්ලුවේ සිටියම තියනවා ම සිතයමෙන් තමයි පාරහිතාගන්න. ඒනිසා දේශාටකින්ගේ කේන්දරේ තම සිටියම. එනිසා ඒදැන් ලංකාවට ආපු. දේශාටකයින් ලංකාවේ සියක් ඇඳ ගත් හෝ ඉල්ල ගත්ත හෝ වෙන්න පුළුවන් තොර එංගලන්තට ගේ දේශටකෙන් එංගලන්තේ සිතිියමක් ඇදගත්තහ ඉල් ගත්හ වෙන්න පුුවන් එක් කළෙක් කරපු තැනකින් ඒ එක් තුකරගත්තා වෙන්න පුලන් ටොළමි. එතකොට ටොළමි කියනවා එන මෙහෙම කතාවඒ ටොළමිගේ පුට්නෝට්ටක තියෙනවා ඕොනසිකටස්. සහ මෙස්තීනියස් නොවිටින්නට අප තවමත් සිතා සිටින්නේ තැප්‍රබේන යනු සුරංගනා ලෝකයක් කියයගේ. තැප්‍රබේනය යනු මිත්්‍යඇදිවයිනක්. එමත වෙකළ හිතන් හිටේ පෙරදිග කෙරවලේ පරදි කෙරවලේ දපතක්ේම තැප්‍රබේන් කියලා එක ලස්සන කාන්තාවඉන්න මායාකාර කාන්තාව හරි පරෙස්සම හැති අන්නුන් ඇතකොට රාපිනි සල්ලාසේ සින්බඩ් සේල තැප්‍රබේනදකල ලොකු සිද්ධියක් සිද්ධ වෙනවා ඔය අපි පසු කාලීනව. විජය කොේනි පවෘතියෙන් දැකගන්න යම්යම් සිදුවීම් ඒ ඒ ජනකතාස්විතව රසන්හං වල තියනවා මූල කතාවල තියනවා තැප්‍රබේනේ එෙකොට ග්‍රීක මූල කතාවල ඔය හෝමර්ගේ ඔඩිසිලියඩ් වැනි ග්‍රීක මූල කතාවල මීඩියා නමින් ඔයි ඕඩි සි නමින් ල්ලියඩ් නමින් තියෙන කතන්දරව මේ විජේ කොේනි කතාවට සමා සිද්ධීන් තියෙන් ඒවගේම කුමාරයෙක් යනවා ඇතකොට මේ ැ ලියෙත් කතාවේ ඔනිසිියස් කුමාරයා යනකොට ඒ හිට කුමරිය ට මතකෙන් හැදැංඟලුට ඒක ඒ කුමරිය ඉන්න රෙදිවිය විය යන රෙදි ල් කාවට ජේ ර්ජරු නකොට කුවෙන ඉන්න කපු කටමින්. මෙම කතන්දර මූලයන් එම තමයි. තැම් කතන්දර මූලයන් පිළිබඳ ලෝක මතය. ස්යාදුන්නේ ඔයකොල්ලඟ කෙනෙක් ඒක මනෝවිද්‍යාන මනොවිද්‍යාවත් ඇල්ල ගොලන්ට අයිති විශෂයක්නේ සිගමන් ප්‍රයිඩ් සිගමන් පොයිට් තමයි සිගන් ප්‍රයිට් තම මාජමනෝවිද්‍යාව කියෙක ලෝකට හඳුන්නාාතු. පුද්ගල මනෝවිද්‍යාව නමතර සමාජ මනෝවිද්‍යාව. අහු තමයි ගත්ත මේ පුරාණෝක තියකුත් පත්ති කතාව ලජන්ස් කෙන දේව ඒ මිත්්‍යයා කතා එ මේ බැහැර කළ යුතු දෙවල් නෙවෙයි. එව පූර්ණ සත්‍යයක් නොවෙේ. හැබ ඒවාවල සත්‍ය මූලයක් තියෙනවා. උපත්තිකතාවේලජන්ඩ එකේ සත්‍ය මූලයක් තියෙනවා. සමාජ මනෝවිද්‍යාව විවච්චේදනය කරනවා ඒ මූලේ හොයා ගැෙන. එයා මේ කාය මනෝවිද්‍යාව හරහා පයාගත්තන ඩිපස් කලෙක් ඇස්නේ අපයා පයගත්තනේ කලක්ස් වගේ ගූඩ ගුප්ත මනෝභාවයන් පිළිබඳ සොයා ගැනීම කලේ සික්්බන් ප්‍රොයිද්නි ොට එහෙම යා ගන්නවා සමාජ මනෝ විද්‍යාවේ කතා මූලයන් සොයා යන විවච් සමාජ විද්‍යාත්මක විවච්චේ දැනකමේ. ඒකට අනුව තමයි හැදැන්නේ අලුත් විද්‍යාවක් ලෝකට මේ ෆෝක්ලෝ සයින්ස්කල් ජනස්ෘති විද්‍යාව. ලංකාවේ හර දැකලවත්න අපේ විශේජාලයකවත් අප කිසිම දැනක මේ ජනස්කෘති විද්‍යාව කියනෙ උගන්නවන්නේ නෑ මට පින තිබුණා ම කළේ මේ සිංහල විශෂය මම සිංහල විශේෂවේදී ගෞරෝ බයිධරරි. ඇැ මම සබ් එකට සෝස්ොලෝජි පේපරගක් කලා නිවන් ගට පොෆෙ ඩක්. නිියවටන් ගුණගොත්න. තමයි මට සෝසලජි පේපර එකට මටටල් එක්ෂ කළේ එයා ඔය ෆෝකලෝ සයින්ස් කෙනෙක මට හඳන්වා දුන්න. එයා තමයි ෆෝකලෝ සයින්ස් කියන එකක් හඳුන්වා දුන්නේ වචනය ඔය දුන්න සහව සිිගමන් ප්‍රරයිට් සින් ස මනෝ සමාජ මනෝ විද්‍යාව හරහා උත්පත්ති කතා පුරාණනෝක්ති වගේ දේවල්ල සත්ත්‍ය මූය ොයායන විවච්චේද ක්‍රමය පාදා දුන්නා කියන මූලික තැනු එතුන් මට ලබ දුන තැන්සල්ම ප්‍රියවෙල මන් තවතාව කියවලා ඒ වගා කරගත්තා මට එතුන් එක දිර්ගකාල අපි ඉිඩ හම්බුන ඇතු මියගිය. එතුන් හරි සංවේදී ලෙක්්චර කනෙක් එතුන් මිය ගිය එක්ද සමස අසුත්තුන එතුමන්ගේ මරණයට හේතු දක්වල තිබුණේ සෝෂල් ෆ්‍රස්ටේන් ල් ස් ේන ල ි තුවක් ඒතරම් සමාජ මනෝවිද්‍යාත්මකව ලෝකේ ද බලන කට න එකැනෙකට එක්දදාස්නමසේ අසුතුන අප ගත කල සසතු නසතුන කට ම විශවද්‍යාල ශිෂයමගේ හින් දක් දේවල් එක්දාමසය අසූතුන අපිරට සිද්ච දේවල් හරි භානකයි ඒ ම කලුවරයේ මහ ගින්දර මම ඒකාල ටෙලිනාටයක් හැදවා ඇසල කලුවර කියර. ජාති ගරප හැන ක්‍රශන ඇස ඇසල කියැන ජුලිමමාසේ. ුලයි ඩාක්නස් කියන එකක තමයි ම ඇසල කලුවරගෙල හැදුවී ඒක තිෙන්නේ මම දැකපු යාසූතුනේ ජූලි කලවලය මම දැකපු මගේ අත්දැකීම් හරහා මගේ විශ්වවිද්‍යාලයේ මම ඒකාලේ මගේ දමි මිත්‍රයුම් බේරගන්න ම කරපු අරගය ංකුචර මහන්සිුනාද තුන්මුල්ල හන්ද මම කොයිතරං මැරුන් නොකා බේරුුණාද ඒගොල් වෙනුවෙන් කෑගාල බේරගෙන අපිත් අපේ යාලු මංකිවනමං බ්ලොම් ටල්ලගේ හිටිය එතන ඒ වයිද ශිෂ්‍ය අතර හිටිය දමිල ශිශ්්‍යෝ දෙතුන් දෙනෙක් අනත් ඒගොල්ල ඒගොල්ල වෙනුවෙන් අපි හරියට පෙනී සිටිය. ඒ හින්දාැ ය සමාජ මනෝ විද්‍යාවට අනුව මේ ඉතිහාසේ කියවන්න මම පොරුදුුවෙන. එකකට මහාවංස කරතරතුමා මේ අමක් කියාපුහම ඒක පැහම බොරු මේ බොරු කියලා විසි කරන්නෙ නැතුව. මේ දියව්‍ය සත්්‍යයඒ කියලා විස්්වාර කරන්නෙ ැතු. ඒ විමර්ශණය කරල එ කොහෙදම මේක් මූලේතින්. තු අපි මහාවන්සේ විජය කුවේනි අතදරෙති ජ රජු සුපාරකින් බරුපච්චාවෙන් හ නැවුණනගල ඇල ලංකාරගොට බැල පම්පන්නේ කියල හඳුනගෙන. යිවාස මයාකාර ස්ත්‍රී ඉන්නවවාහ ඒ මයාකාර ස්තීන්ගේ ලොකුමක් කන තම ඇුවේ කේනිගේ මයාාවට අහවෙලා ඒයාගේ පිරිසව මෙහෙම පොකුණක හංගල. ඇ හරි ඇඩෙන්ල් ස්ටෝරිස්න. ඒ තියවා ොඩිසි වල්ල ඉලියඩ්වල මීඩියයා කියන කතාවේ ඒව තියනවට ඒ පුදුමේෙන්ද දෙයක්න මේ අපිාර එතා සරල වර්ගෙන අයෝ අපේ මහනාමහමුතුර කොප් හල මේ ඔඩිසිීලියට් කියල කොප්පක් හලගල එත්තට එහෙම සරලවෙන්න බෑ. සමාජවනව විද්‍යාවට අනු මානවයා එකට හුස්මගන්න. දම මේ විග්‍රහ කරන්න තම් තවම පවිච්ච කන ඇත්ම ලෝක හැමනයිදල මමයනවා ප්‍රාග්මානව ඉතිහාසහම හරි පියයි ප්‍රාග්මානවය බලං ගොඩ මානවයා අපේ රටෙහිට. ලංගොඩ මනාවය එක ස්පP දැරණයගල සූරීන් බලංගොඩ පැත්තේ මැනිික් පතල් එතුන්ට මැනිික් පතල් දයනු මැණික් පතල්ල දෝන පැහැ නකොට ටකටු හම්බුුණක් ඒක දේතට රාවතු හම්බුන බිලිකට හම්බුණනො එක්දව හැබුුණ එද වෙනකොට එතුමයි පුරා පා් පුරා විද්‍යා පිළිබඳ හදාර ලතිබුණ. ඒ හදැරීම ස්සේ එටසේ ඒවා ගන විස්ලේෂණය කරලා ඒවා ජර්මණීකාබන්්ඩාහතර විශේෂණ කරමට තාප සම්දීප්ත. ල රමට ලේෂය කරල තු සොයගත්තේ කාල නිරණය කරලා මෙතැන්සිට මෙච්ච මේවා සමහ ලංකාව හම්බච්ච දේවල් මෙතැන්සිට අවුදු දෙක්ෂ පනස් දක් ඇතයි ඒවා කාලා නිර්ණයන දෙලක්ෂ පස් දහක් ඇතට එඒ මනිසුන්ගේ කොටස් නෙේ දල්ලා අවුදු ප්‍රධාන වසේ. තකොට දැ හැපෙරට දිෙනන මිනිහ ගල් කන්ද කියලා මංග හිදිවා යාල බොලොක්් ෝල දන යන්නවු යා ලොක්් වන්න කවරු ්ලොක්් ූ යන් ඉඳලාමල් නත් බ්ලොක් ෝ කලගත්න සිකනට යන්න බෑ පයිම්ම යන්න නේ වාහනකින් අ පැවල් කර යර පෝවීල් වාහනයකින්වත් යන්න බෑ මහා වැලිකාන්තර ඇමැද අන්න දවා මම දවසක් පුරා රාත්‍රයක් එළිමිනක ඇවිදලලා මම මිනිහගල් කන්දරගිය ඒ මිනිහකල් කන්දේ අතීත පුරාවිද්‍ය පරිස රයක්ක්තිේෙනවා. එතනින් හම්බච් ගල්ලාවුද අවරපදු දෙලක්ෂ පනත්ද ඒ පරග ති ඉට පස්ස ට පහලින් බූන්දල පතිරජ වල ෙන සවිය හම්බච් කල්ලවද මෙතැන්සිර අවරුදු ක්ෂ පනත්දහ පරන ක හග ති. රස පාහියංගල පාහිියංගලින් හම්බච්ච මිනි හිස්කබල අවුරුදු හ තිස් හද්දහක් පරණයි කලා ඔප්පු වෙලා තියනෙන. ඉ ඊට අමතරව බටට දොම්බලන්න ට තොට ලේනම කිිතුල්ගල බෙලිලේන මේවලින් හම්බේච්ච ලංකාවපුරා එක සිය දහතනැක. දහතන ස්ානෙක් සි දහ ලකා පුරා පුරාවිද්‍යා කැනීමම් කළතින එක මෙතැන්සිට අවමවශයෙන් අවුරුදු දහකර පෙර ාල මාන කොට්ටාසයක් ගේවත් කල තියෙන. අන්න ඔය යුගය PP දැරණිය කළ සහිට වස එතුන්ගේ පුත්‍රරත්නය ආචාර්ය සිරාන්ධරණය කළ මඇතක අබහප්‍රප්ත වන. මේ ගොල්ලො විසින් කරනලද පර්ේෂනෝලින් ඔප්පු කරලා තියෙනවා. මේ මානව යුගය. එතුට ලෝක මානව විද්‍යා ශබ්දකෝෂයට, දරනයගල විසින් මානව කොට්ටාශයක් නිර්දේශ කර ලතිමඒට්වාස හඳුන්න්න හෝමෝසේපියන් සිංහලියුස් බලං ගොඩන්සීස් හෝමෝසපියන් සිංහල ස් බලංගොඩන්ස් කෙන නමින් තමයි ලෝකමානවවිද්‍යාාව විසින් ඔය ඊරාය එකේ මානවය හඳුන්න්න අප වතේ ජීවත්තච්ච ප්‍රාග්මානවයක් තකොටේ බලංගොඩ මානවෑ මට මා රාසාවත්තිෙන් බලංගොඩ මානවක චිත්‍රපටය අහතනපුලන්ග දොක්ට. ඒගැන ඒ යුගය ඔගේ ඔවන්ගේ සංස්කෘතිය බොෝ දේවල් අපි දැන් සයාගෙන තියෙනු ම ඒ පරදක්ගියා මේ පාහයන් කලට එතකොට බට ොම් ලැන බට ටොට ලැන මගේ කළුන්ගේ වරනැති ඇ මං කලුගන්ගේ සංචාර කෑහෙට කළුගල දිග කියන්නන මං ඒ තැවලට මෑතකත් ගමන අතය ගි නම ඒ පරදත් මහ පහුගිය ඒ ඔුන්ගේ සංස්කෘතියන් අප සොයාගෙන තියෙනවා එතකොට මේ මම කියන්නපු දේත ම මගේ කතාවට ැ අපිග මිනිහගල් ගන්දෙම් බූන්දල පතිරජලනෙන් අපි පයගත්තා ගල්ලාවුද. ඒ ගල්ලාව්ද ප දැක්ලතින්වල මෙම හැඩයක් ගැතින් පොඩි පැපොල් ගෙඩියක් වගේ උඩින් හීනී මෙෙ මහතයි. නොහොම හැඩයක් තිෙන්නේ ඉශ්වාස කරන්ද ලෝකී හැම රටකින්ම ඒ යුගේ හම්බවෙච්ච ගල්ලාව දේ වගේ. ඒ ගල්ලාව්දේ හැඩේ? ඇමරිකාවේ කෙරෝලේ ඇරිසෝනාවේ මේ චීනයේ නවසීලන්තයේ ඕස්පේලියාවේ ඉන්දියාව චි හැමත්තැනින්ම ොයාගන තිම ගල්ලාවද හැම එකක්ම එකම හැටේ ටි හීනි ඇතින්ම හටයි. ඒක ොහොද මේ ඉන්ටනෙට් එකෙන් ස්ට්‍රක්ෂර් එක පාස් කරගන ඉවලුමේශෂයා කරගන හදලද. න්න බලන්න න්න ඇන්නටම ඕන වෙන වෙලාව ඇයි මේ අතේ ඇගිලි පහ ලෝකම එකයි ලෝක කොයි ගෝත්‍රයක් හරි අතේ ඇගිලි පහයකයි එතකොට වානරයා මුලින් ඇල්ලුවේ මෙහෙමනි එකන මේ ඇඟිලි පහම අත්තේ උඩින්තිල් ඇල්ලුවයි පස්සන මෙහෙම කළේ දෙවුණු දම ආයාරම මෙ හපටගිල් හැ පත්තේ ද ශක්තිය වැඩියුුණි ඊට කලින් ඇල්ලිය මෙහෙව දකොට මෙහෙමල්ලන්න පටන්ගත රෙින් හැට තම. නියන්ටත කියන මානව කොට්ටාසේ හැදෙන්න්න පටන් ගන්න ඒ පරිනාමවාදය මේවා ගැන වෙන විද්‍යාවය වෙන ඉගෙන ගන්න පුුවන් එතකොට යම් කිසි දෙයක දැන් මේ ගල්ලාවදේ හැඩෙන්න්නේ මේ ශරීරයේ ඇගිලි පානුව ශරීරයේ ඇගිලි පහනුව ඇයි ඒ මෙහෙ මල්ල ගන්නවා මෙහ මල්ල ගන්දන මෙ කොටන් දරම් මෙහෙ මල්ල ගන්නවා. එතකොට මෙතන හීනිි වෙන්නෝ නෑ මෙත මහත්තු නොත්තම ලීවර ක්තිය වැඩිවෙන්. ර ඩි ච රම හරේ ශක්තිය වැඩි. එතකොට ඒක මේ ශරීර විවචේතයෙන් තේරුම් ච්චදයක් මේ ඇංගිලිවල නහර ප හිටිම ඇටකටු හිටීම මත තමයි ලෝකයම ඉන්න ප්‍රාග්මානවය ඔයි මට මට අවුරුදු දෙලක්ෂ පනස දහට තකින් ලෝක හැතම හිටම නවාවර්ක දැන් යගනත මමගේ ලෙසතෝල් ලෙසතෝල තමයි ජුරාසික් මේක තියෙන ජුරාසික පා අඩිය. ඒහෙ දරම ඒ එක බලන්නගේ මගස්තකින් අර මට මඩක ගිය මෙහම කෙනගේ පොසිලේ ප ගනාවක්ම ජුරාසිකයුගේ පොසිල ගනාවක් එහ තියනවා ලෙස්සතෝ ලමුගද හේතුඒ ජනවාස වනේ පස්සු කාලීන ජනවාසවෙන්න බැහැ එ ජීවත්වෙන්ට බෑමිනිසුන්ට ඒ නිසා දකුණු ඒයිල ලෙසතෝ කියන පපහතුුන්න්න ලෑන්ඩිං අයිල්න් කියල. ලෑන්ඩ් එකක් ඇතුළ දින අයිල්න් එක වටේම එක රටක් මැද පෙනින්ටට. ලෝක තින එච හහිම රටවල ඒ මැද තියන එහම ලෙස ෝ කියෙනලා වටේම සෞ් ෆ්‍රරිකාගෙන රට සෞත අෆ්‍රරිකාගෙන රට ඒ මැද යන ඩැකන්ස් බර් කන්ද මුදුනේ ලෙස්ස තෝගලාටක් ඒක ඉංග්‍රීසින් ෆයිට් කළා මොසේෂේකින් මොසේෂයේ කිය රජ කෙනෙක් ඉඳදලා තියෙන ඒ රජුරෝත් එකක ෆයි් කල ෆයි් කලාා නත් ඒගොල්ලෝ හර යුද වීරය ඒ හිටපු සාකාසූලූසාකා සූූ කර වීරේක් ගැ කියනොයගොල්ලු. ඒ ඒගුල්ල විසින් හර ඉංග්‍රීසින්ටක ආත්පත් කරගන්නට එන්න අප හහිට අපේ ඔය බලනපොල්ලඉඳ ගල්තෙරලුව වගේ ඒලොත් ඒ මොහොලේ ගැන කන්ද මුද දලා ගල් පැරල තියන සුද්දන්ට එන්ඩ නොදී පරිසංකර ගත්තා අනි පැත්තෙෙන් සුද්දු මේක පැත්තර කිය නෑ. ඉිල්ල වැඩන්න. එකක් මු මිනි කනවා ඇ පූජා ප්‍රසාධතිවරුන් කාලාතිවා යගොටත් දෙනෙක්වයි වාර්තා තියෙනවා ඉංග්‍රීසි දැපේ මේ දං ඔය තියෙන්නේ බිි එනකොට බැබිලි අම්පාර පාරි හම්බුවේනවා මෙම පාරයින්න බස් ගැනකට තියෙන හ කුරුණ ම හම්බේවා එකට ගැනන්නේ මේ එකට කියන්නේ වොනකරුණද නිියවටන් කුල් නෑ මට මතගන ඒගැනන්නේ ඔය එක්දහ අටසය දහටේ කරල්ලේදී මේ හිටිහාමි කියන දුනවායා විසින් මරපු පලවෙනි ඉංග්‍රීසි සොල්දාදවා සිල්බු සොල්දාදෙක් න මේ යා ගාල්ලෙ රෙසිඩන්් දාලෙ හිටපු රෙසිඩන්් වරයව තන එතන තමයි ගාතනය කරතිී තු ඒ ගහතනය සිහිපත්වැට ඉංග්‍රීන් විසින් එක් දහස් නමසය දහටේදී එක්දස් අටසය දහටේදී ගාතනය කරන්නේ දස් නමසය දහටේදී ඉංග්‍රීසින් විසින් එතන කුුණක් හතනවා මට නැදේ නම අ කොනේ තියනව නිවටන් වගේ නම. ඒ ඇග නමට තමයි කුලන තියෙන. ඒවගේ එහ ඉටපු වීරය තමයි ඔයසාකාසූලූ. ඒගොල්ලු මෙම පලවා හැරලා ඒ ගොල්ලුම් කොමරටේ රට ේරගත්තේ රට ඉටස්සේගේ යන්න නෑැම්තු හරිෙහහි ඉන්නවා එ මිනිකාපයිද එංගලන්ත එංගලන්තේ ගිය පරිපාලකෝ අප අපිටත්වාව. එ පරිපාලක ගණනාවකු මුං කාලා තියනවා නිසා එකුලන්ගේ නංවලින් යම්යම් තැන් පිහිටෝල තියනවා ඒ රටේ භාෂාවමංකුණට සසතෝ භාෂාවඒ ලෙසතෝ රටේ බසතෝ ජාතිකයන්ගේ සසතෝ භාෂාව හරි අමුතුයි ඒ භාෂාව ඒ තින මංකු නැසි ඉංග්‍රීසියකු සුද්දදුන්නට මේ ගල්ලන්ට බැරෝගියා මේඒකුලගේ භාෂාව ඉංග්‍රීසියකුරු ියන්න්න බෑ දැ එහ එක ශබ්දයක්ති න කියල කියලා ලියන්න බෑනි අවශබ්දත් තියවා දැන් එවලන්ගේ කන්දක්තුන අපේ හේ අපේ සිරිී පාද කන්ද වගේ එගොලු වඳා කරන කන්දත් තියෙනවාඒ කන්ද නම කයිල්වාන් කයිල්වාන්කෝද කයිල්වාන කර ලියන්නේ එගුලු දරට ටීයි ක ලා උඩින් අරපුටි කල්ල දාලා ටයිල්වාන් කරගන තියෙනවා නොට හෙතිවන් මගරයක් ම අරකිවේ සීයට හැටක එච්චයිවී ප්‍රමාණය කියන්න විශ්වවිද්‍යායක් හෙමතිවීමක කළේ ඒ නගරි නම ඉස කෙ ගිල් ඉන්දුු නැත මයික්කොම ර ඒ නගර නම කචස්නෙක්. කචස්නෙක් එතකොට ඒවගේ ගුලන්ගේගේ ආහාරය ආහාරය නම එකුෑමටි ගැන බත් පත කියලා කිය අපි ගන බත්්දක කිය ඒගුලොගේ කෑම දමයි පා මොරෝහ හොන් යාාම. පාපා මොරහ මොරොහෝ ඥම. පා කියැන්න පිටිවිලින් හදාගන්න පොඩි පාපයක්ක් වගේකන් සෝගම් වීට ඕෝටස් වගේ පිටි ඒ තමයිකගේ ශක්තියතිී. ඒ අනලා මෙහෙම හදාගන්න අපි ඔ පෝස්්ට රලාවන්න හදන පාප් ඒවගේ පා්පයක් හදාගන්නවා එක පාපා. මොරොහෝ මොරොහෝ කියන්නේ එල ළු සැලඩ් වගේ ජාතියක. මේ ලීල ලියල. ඥම ගැන මස්පුච්චනවා. මස්පුච්චපු පෙත්තයි පාප ටිකයි අ මොරොහෝ ටිකයි. ෑම ල ප්‍රදහන කෑ පි ප බල හෙ මි හ රට දල මරම රස ගුණන් රොටි දුන්නමම් මරන් රසයි ටාස අර පහපේ ගුඩිය කන කරල කනයික් ඇතවිදියට. එනිසා දැන් මෙන්න මෙහෙම එමගේ ගෝත්‍ර හිටිය රටවල් ඒ ගෝත්‍ර පිළිබඳ වෙනම මටදේ අමේෂන්, ගෝත්‍ර කොංගෝ, ගෝත්‍ර, ලෙස්සතුෝ ගෝත්‍ර. ඒ වගේ ගෝත්‍ර. ඊට අමතරව නේ දැ මේඒ ගෝත්‍ර අත හැලදමයි ගෝත්‍ර පැත්තට ඇන්නටන්ගත්තේ දේශාටකයෝ එක දේශාටයකගෙන වෙළෙන්දුු. ඉස්සර ලෝකයේ හොයාගන්න එක වෙන විද්‍යාපක් වුණ වයිකින්ස් ලකිලා වෙනම ජාතියක් ඒගොලගේ ජීවිතයම ලෝකයේ හොයා ගන්න නවා එසන්ද කකල නාවික තාක්ෂණ දියුණු කරගත්ත මාලිමතාක්ෂණයකළු චීනේ. ලබාගත්තා තව මවාක් මෙහෙම මහ මුහුදේ මුහදට යන්නන්නේ ම හරි බීර මනිස්සුන්ෙන්නට කට පවුල් පන්සල් නෑ හෙම පවුල් පන්සල් තියනකොට ගේක අප එඉත් දන්න මාර්කෝපෝලෝ මර්කෝපෝලෝ ඉතාලියනෙ මර්කෝපොලෝ ඉතාලියයේ වැනිස් නගරේ තුොට ඉතාලිය වැනිස් නගරේ හිටතුපු මර්කෝපෝලෝ ඉතාලියයේ සිට චීනයට පංගාවනි ය සේද මාවතදිගේ එයා ඉතාලියයේ සිට චීනයට පයින්ගවා. ේ අවරදු දොළහද්ද කොහයන මේ ගමනට. ඒ කාලේතුලේ යා ලබන අදදැකීම්. එතකට ඒ විල චීනේයට අඇල්ල කියන දේ එයායට එතකො බාසා කියපක් පුලන්දේ එන්න ම ෑනු කීදන ට ද දරුව ොචර න ඇැගල හද බැඳබඳද එහමතම වන්නේ වතක කහව හැවි. අවුරුදු දොළහක්පුරා චීනේයටයනවා රෝ වැැනිස් නගරේෂයට පයින්. තකට ලබන දැනුම චීනේදී. චීන කුබ්ලයි කාන් කියන මහාරජ්ජුරුගුබ්ලයි කාන් කියන්නේ මේ තුගරුක්කාන්ගේ පුතාාය ගැන එකුල් අයිල් දන්නවත්ම ලෝකේ හිටපු දන්නවත්ම රජ්ජුරු කුබ්ලයි කාන්. කුබ්ලයි කාන් මෙයාව ආරනයකොටගත් ර්කෝපොලය ුබ්ලයිකාන් කාලේ. තොර මාකෝපෝලෝගේ දැනුමයය දැකපු දේ අප කරු දැකරනේ මේ අද මෙහෙම ගහන්න පුළ අපට ඕන එක. එද මේ මාකප ලෝ කිය න මැමන මෙම රටවති න මෙ නිසුන මමම වස් තුූතිය මේ දිය මන්තියෙන මේ මැනිික්තියෙනවා. ඇ එ එනිසා කුබලයි කාන් රජ්ජුර මාකෝපෝලෝව යගේ විදේශ මාත්‍යන්සේ විදේශ අමාත්‍යෝරයා කරගත්ත. යගේ රාජ සභාාව ය රදගත්ත දැන්ගහන්ඩ මේ මාකෝපෝලෝ කියල සීරිස ගත්තියෙන. හරි පූරු ටෙලි සීරිසි ගත්තියෙන ලස්සන්න මාකපලොක ජීවිත කතන්දර. තුට මාකෝපෝලෝ හෙහින්දගන ඔන්න මාකෝපෝලෝට එනවා ආරංචියයක්. ය එකල් තැපට ෙන්න එක සේලාන් එකලක සේලාන්කෙල් එදැන් තැප්‍රබේන් කියල කිවේ මංකේ තම්බ පන්න කියෙනෙ තම්බ පන්නේ කියන වචනය තම්බ පන්නේ තම්ප්‍රපන්නේ තැප්‍රබාණ තම්බ පණි කර ජතම කැරකලයන්නේ හරි කොළඹට කලම්ඹභ කිවගේ මීක මඩ නිගම්බු කිව්වගේ මේ තැම්බප පන්නන්නේෙනක තැප්‍ර ෙෙන්ුන එගේ මේ සීහල කියන වචනය මෙහෙනි සීහලුන් මේ රටක සිංහලය කියල මේක මේ ජාතිවාද කතර රට හඳදන සිංහලය කිය සිංහල මිස්සු හිටපු රට කිය ඒ සහල හකනක තමයි සේලා වනේ. ඇසී ශබ්ද සේලාන්ේ අප්‍රකානුවන් එක ලියනකට ඔන්න ඔන්ගේ අකරලින්ක නැත දනර මංකොන කයිල්වානක ලියන ටයිල්වාන් කියලන්න අජස්නැක් කියනෙ ලියන කචස්නක් කියලන. ඒගේ මේ සීහල කියනක එහට ගිහිල්ලා වෙඩක් දිකට ලීල අවාසනක සේලාන්න. සේලාන් කාලය තමයි. කපොල ලකාවගෙන ආරංචක් ලබෙන කෝොපොලොට ලංකාවේ රජ්ජුරුව සතුව ලෝකයේ ධනවත්ම රතු මැනිික තියෙනවා කිය. යාට ගුබ්ලයිකාට යයා මේ ආරචි දක්වනවා ඉති ුබ්ලේකාන්් ලෝක දන සියල්ල ඕනේ ඒ නිස කුබ්ලයිකාන් කියන මාකෝපෝලොට එකන ඉල්ලන ගානක් සල්ලි දෙනවා. ඒ න සීමාව ඉල්ලන්නන ගානක් සල්ලිදන ඉිල ැනිිල් රන්ගේ රෙගගේ එක මාකපො ලංකාවට. ය උඩි ඳදල එන්නන්නේ ීනීද ලංකාවට. ඇවිලයා ලියන යාගේ වාර්තාවේ ලංකාව රජුර ඒ බූන එක බහු රජ්ුරු හිටි රජ්ජුරු කියනවලු ඔවු මැනිික තියනවා පෙන්නන්නෑ දෙන්න එත් නැ පෙන්නන්නෙත් නෑ. ඒක අපේ රථේ අපේ උරුමයක් ඒ අපේ ධනය පෙන්වුවත් නෑලු හැබයි උඩි ත්‍රික්කයක් වෙන්න පුලුවන්න ඒ මැනිිකන්නෑ. දැ හරි යන් ැව එක කොුණ පොතන කර දැකපොකක් හර සාහිත්‍යය කර තියන්නට හ ලොක මැික් තිවිච්චාවට අපට සාදක තියෙන නොදැන් පාහිියන් හාමුදුර ලංකාට ඇවිල්ල පාහියන් හාමුදුරු ලේන වාර්තාාවේ මේ අනුරාධපුරේ අබේගරිය තිමිච්ච පිළිමේක මෙ මතේ විශාල් පිළිමේක අතේ විශාල මැනිික් ගලක් තිබුණ ඒ පිලි හද දන හරි ර පායනකට මෙතැට වෙල්ල ති දිස්නී දෙදන්නග. ඉති එහම මැනික්ගල් ලංකාව මැනිි පිළිබඳ වෙනවෙන්න ඉතිහා සැත්තියනවා සමහට අරම මැනිකක් තියෙන්න්නත් ඇැති හැබයි ඒ විකුණල නෑ කියල තමයි ඒමාකෝපූලගේ වාර්තාතින් දැන් අපි හිටියේ තොළමි ලඟ මංහා ගත්ත ටොළමි කියපු කතාව ටොළමි කියනවා ම එම ලිව කොහොමද මේ දේශාට කකැන්ගේ වාර්තා කියලා ඊට පෙර අපි සිතා සිට යගෙනන ොන්න සි කකිට සහ මගස්ටීනයස් නොහිටඉන්නට අප සිතා සිටින්නේ අප්‍රබේනය යනු මිත්‍යා කතාවක බොහම්යගේ හෙම එකක් නැක මා යාවක් කියලලා එ කද මේ උනු සිකිට සහම එක ස්තීමස්කයන් ඔන්න දැන් අප ආහු රිවස්සකටයන්න ඕොන. ඔන්න සිකිට සහම එක ස්තීනස් කියන්නේ මහාඇලෙක්සන්ඩර් රජ්ජුරුවන්ගේ යාලූ දෙන්න අපි න්න ෙක්් ඇලෙක් ග්‍රඩ් එයන්න ඇරිස්ටෝටර්ල්ගේ ගෝලයන්නේ ඇරිස්ටෝටල්ගේ පිප පපද්ජරුවන්ගේ යටතේ මැසිදෝනිියාව. තුවා කඩමියක ඒ ඒක හැු නවෙ ලයිසිම් කියලා දව ලයියුම් හැම තින දැන ැති. යිසිුම් ත කට ම ක දන්න ර මක ලයිසිුම් ල දශනය පත්නකොට යිසියම් කියෑ රස්ටෝටල්ක විශී ලකබ අයිකුු දන්නත්න එ තෝරග ම වලගත්න රිස්ටෝටල් ක කියන ශස්ත්‍රවන්තය යාගේ යාගේ ඇකඩමිය කිය නම නතකොට මේ. යා කියනවා දැන්වන්න ඇරිස්තෝටල්ගේ ඇකඩමිය හිටපු මැසිඩෝනියන් එක කඩමිය ය ඇතැන් සොල කකඩිමයක් කරනවා එක පින්සිිපල්ලකමයාට දෙන්න නෑ එක විදහල්පතිි මයාර නොනකමට කේ තියන ය ඇත යනවා ඇතැන්ස් නරින් මැසිදෝනියාවට සිදෝනිය පි ප්‍රජ්ුරු යට සලකන යටට දෙනවා මේ විිෂවිදාලි පවත්තන්නන්නේ යහි විදුහල් ප බවට පුද හර නේති ුලපතිහරඋපකොලපතිරි අඇයි අයිතිකාරය නාහයකැ බවට පත්වනවා. අන්න ඒ මැසිඩෝනියානුඇරිස්ටෝටල් ඇකඩමේ ඉගෙන ගන්න පිලිප්‍රජුරන්ගේ පුතා තමයි ඇලෙක්සන්ඩ. එලෙක්සන්ඩෙන කුමාර ඇයි පිළිපජුරන්ගේ පුතා. ඒ පුතාගේ හිටපු ප්‍රබහූ මිත්‍රයන් දෙදෙන තමයි ඕනසිකිට සහමගස්තීනස්කයන්. තොට එඇලෙක්සන්ඩර් රජ උරුමෙන් ඉතා කුඩා අවදීම අවුදු විසි හතවෙන පුටහ රජචත්‍ර පත්වෙනවා ආ යුද්ධ වීරයම යුද්ධ කාමයා. ගේ යුද්ධය අප දද දන්න කොම ව ේ ර ඇ ැිබල් යද පරන අප හැිල හැනිිබලග පැත්ත න්නන අපි හැනිබල්ග ක හැනිබල් ාජතයන හැනිබල්ගේ යුද්ධයගැන අපි දන්නන්නේ අ අප්‍රිකානුස්ලගේ පැත්තෙන් ඒගුලන් ගෙන තොරතුරන් ු න්න හැබ හැනිබල්ව නැති කල විනාස් කලා හැනිබල් ගැන වාර්තා ගොඩ තින්නද ටවුනේසිාව එම නැත්තම් කාර්තයේ එවම කුත්නෑ හැයි ඇලෙක්සන්ඩ ද හට න්න හක ුද සැසු දන්න අද ෝක ොත් ියක්ති එෙක් එෙක්න්ගේ ෝයකයා වෙනම යුද්ධ තේමාාවන් භාවිතා කලා සතුරට පහරද නැට සතුරාව ක්‍රමණ කනැට අල්ලගන්න හැටි යුද්ධ ද්‍යාවේ යුදධවිද්‍යාව නිස්ටෝටල් ම එලෙක්සන්ගෙන් යුදධ ද්‍යාව ්‍රේස්්ට. එම වනේ ඇයි අර යාලෝ දෙන්න නිසා. වන සිට ස මගස්තීන එගුල්ලෝ වාර්තා කලා එගු लेකකය. එකල ලිව්වා රිස්ටෝටල් ළඟ ඉන්දගෙන ඇරිස් කවු ොරි මේ ඇලෙක් සන්ඩර් ළඟ ඉඳගෙන යාට වෙන වෙනදේ ඔක්ොම ලි්වා ඒ ර්තාක තම දැන්තින්නේ. තකොට එලෙක්සන්ඩට යුද්ධ කරගන යුද්ධරගන එනවා යාට අසවක් ඇතිෙනවා මේ ඉන්දියවා ක්‍රණය කරන්න එයා ඔය දකුණු ආසියාවෙන් නෑ ඔදැන්වයාකි කියන ඉරාණය ඉරාකය අය කලතිම පසිාව ඒවට ගහලවත් පරදල එවලබින් සුන් අත්තනගන ොම කයිබර දර්ග හ ඒවා වයබදික ඉදියාවට ඇල්ල එතනද නන්ද පරම්පරාව ඉද රජවරුත් එකක ලොකු යුද්ධා කරල ගහගන්නවා. එඇන යාත් ඕොනසිකිටෙස්ල ලියනවා එයාටත් මුණු දෙන්න සිද්ධවෙච්චේ බරපතලම අභාග්‍යතමයි අලිියඇතුන්. ඉන්දියයානු අලිය ඉන්දයානු අලියට මෙකරට පුරුන ඒකගුලන් ද සැලු ොක මස්ුනම අිියෝද කරම ාල පරුතය ඒ එක උද්ට මෙම වදධහරම හ තිීනෙ නේවල්ට ඒ එලෙක්සන්ඩ ජයගත්ත. ජරගන පෝරස් කියන පජ්ජුරුවන් හ පත් කරලා එෙක්ෂන්ඩර්ගේ නියෝජිතය හැටේට ආපහ යනකගම අවරුදු විසි අටයි ස්කයිබර දර්ගේද වඋනසන් නිපාත හැල මලා අවුරදු විසිට මියනවාන. හැබැයි ඕනසිට සම ස්ීනය ආහ ගේීනයකල ඉදිය අතර වුණ. මතරන වෙලා එගොල් වර ඉඩිගෝගන පතලිවා. භාරතය ඉන්දියාවවට පත්ත ඉන්ඩිගෝ නිසාන්. ල ොිකු රත කැන එකක ඉන්දියාව බවට පත්තනේ ඉන්ඩිගෝ නිසා. ඉන්ඩිගෝ පොතේ මෙන්න ඕන සිටස් සහම එකක ස්තීනස් ලේනවා තැප්්‍රබේන් තියනවා. මෙන්න තැප්‍රබේන් තියනවා. මෙන්න තැප්‍රබේන්වල කතන්දරය කියලායා අර ඉන්ඩිගෝ කියන පොතේ සඳහන් කරපු පාටය තමයි දැ මේ එලෙක්ෂන්ඩර් උනුසිකිටස්ල එක ස්තීනස් ලයින්නේ පිස්තු ර්ෂ හතරනින් සතවර්ශු. ගස්තුවර්ෂ හතරන සතවර්ශය කියල ගැන්න මේේ අපි ෝය. ප්ුකාේලගේ ම කාේ විදය හම ලංකාට ඇවිල්ල මේ පණඩු ේලා ගන්න රතම ක්ද හගන්න කරල්ල ලයන්නේ. එතකොට මේඒ කිස්තු පූර්ුව හතරවිනි සියවසේ ලියපු ලියවිල්ල ප්‍රිස්තු වර්ෂ දෙස පොළමිට හම්බ වෙන ොළමල එතන තම එතනින් හර බොහ සිදුවීමම් සිද් වෙනවා. දැ ඔන්න කිස්තු වර්ෂ පලවිනි සියවසේ. කිස්තු වර්ෂ පලවෙනි සියවසේ. කලෝඩියස් කෙන රජ්ජුර රෝමයේ රජකන් කරන කාලෙ දැන් ජුලිය සීසරලාට පස්සේ ජුලිය සීසල සීසරුරුන්ගින් පස්සේ රෝමය ගිරි කරුෙෙන් හැදුවට පස්සේ ගඩොලින් නිර්මාණයකට රෝමය ිරිිරුෙන් හැදවන ීසරලා පොහොසත් රෝමය එකන ග්‍රීසිය වනසල ්‍රීක ධනය උරාගෙන රෝමය පොහොසත් වනා මුලින් තිබිණ ග්‍රීසියනි එනත් ග්‍රීය බල වෙනකොට රෝමේ වැඩි වන්න රෝේක හැව ්‍රසිට ග්‍රීසිය ධනය කොල්ලකාල මුලු මධ්‍ය දරනියයම රෝම පොකුනක් බවර පත් කලා කියලා කිය ඒ මුලු මද දරන ටේ තින රාජ්‍යන් ටික අල්ලගත්තා රෝමේ අලන රාජ්‍යන්න හල තිනයික්තයි කාර්තය ජෙමන් කියපු. ඒ කාර්තයයට ච්චදේ මන තැය කරමල කරලා උල්ලා ල්ලා රල්ලා ල්ලා ල්ල ොල පොසත් වන ග්‍රී ගරුන්ඩෙ රත්තලනෙන් ග්‍රිදිෙන් මහා මාලිගාහතපු කාල තමයි. ස්ර්ශ පලවෙමන සතුවර්ශය හරිරම කිස්තුෝකෙන ිස්තූ වහන්සේක උත්පතියෙන් පසු රෝමයේ කලෝඩියස්කින් රජ්ජුරු පහලවෙන්. ඒ කෝඩියස් රජුර රාජ සභාවය හිටපු ලියන්නා තමයිගේ පලිනිියස් සකඩස් කලාගන්. ඔහු තමයි ලෝක ඉතිහාස ශ්‍රේෂ්්‍රතම ඉතිහාසක්ඥාාවෙන්න්න ඔහු තමයි නැටුරාලෙක් ස්ටෝඩියයාා කියන රෝම ඉතිහාසු පොත ලියන්නේ එොතලයන්න යා හමර රෝධියස් රජුර රයාය සබභවිඳගෙන මෙන්න මේ කාලේ තමයි හපුර සිදමක් න්න ඔන්න අපහු දැවුණු ගේ පලිනි ස කන්ඩස් ැට ර ස්ටෝර පපොේ ැ ප්‍රබේන්ගෙන ලොකු පරිච්ච ද තියනවා ඇ ස් ෝටල් තිබන පොඩි වාචයක් තරයි පලිනිගේ ගේට ගන පලිනිි ෆස්් ගේ පලිනිිය සීකඩස් කලකොට ඇටගන්න පලි ස් ඇන් පලි සකට් කල න්න තම රෝමිතිහස ලිව මාමයි බෑනය දෙන්න. මේ මම යාගේ බෑන වෙන ෙනෙත්තම පලනිස් සකන්ඩුවෙන් මේ පිනිිස්ෆස්ට් ග යුගයේ එඒ හිටියා වීර නැවපතියෙක් ඇනිියෝස් පලකමෂ් කියලා මේ ඇනිියෝස් පලකමෂ් තමයි ඔ රෝමයට ධනය ගෙනත් දෙෙන්ට ඒ රටවල්ලත් අත්තොර කරවට රටල්ලොට කිිල්ල එවලන්ගේ ආදා බදුව කහවර හිල රෝමට සල්ලි න්නු නැබියෝ කීපදන එක එකක්නෙක් ලක ් ඔ රෝමේ පොහොසත් කමට ශාල ලෙස වග කියපු වීර නැවවි කැටම රෝමිතියහ සඳහන් වන්න ඔහු නෝනානම් රෝමේ පොහසත් ව හ ලමුපු දැන්ේ රටවල් අටත් කරගත්තට එකගො දන්තරම හැදෙන්නේෙ කොම අපහ නිදසලාගන්න ඒ රට බදු ගේෙව්ට කැමත්ෙන් මේනිෙන්නේ. අපේ අර පලකමු් වැනි නැවියන් හිිල්ලවෙ උව පීරල බලහත්කාරෙන් ඔන්ගේ ධනය කොල්ලකාගනවා. ඒ වගේ හිටපු රෝමේ පැත්තෙන් වවිීරෙක් තමයි ඇනිියෝස් පලකමෂ. නැව රතුමහුදේ බදයක් කහ කරන්නකි හිල්ලා අරාබි ෝකටැ විල්ලා අරබිබෝක්යදී හුළම් පාර කටහුල ගියාගයාමයි නෑ මෙකන වෙච්ච දෙයක් නෑ. ඒ වෙනකොට අර හිපොලෝස් කියන හාදය පහල වෙලා මෝසන් සුලම් පිබඳ රටාව හයා ගෙනත් නෑ. හිපොෝස් විසි මෝසන් සුලම් හයාගතර පසන නාවක ගමන ගමන රුවල් ලොරුවට හරිටම හටම සක්ස්වන හිපොෝකෙන් පස්සේ ඔය කාල හිපොලෝස් පහ වෙලත්න. මේ කට වෙච්ච දෙයක් නෑ. ඉති දැන් රෝමේම මළගයක්. නැචරෝල ස්ටෝරියය එක ප්‍රනිිෆස්ට් ලියනවා ලැකමුස් නැතුවගියා කියලා කියන්නේ රෝමයක් නෑ කමස්න දැන් ඔයාගන්න කිසිම ආරංචි මත්‍රයක්ක් නැ මකත් නෑ. මාස හතක් අටක් ගත වෙනවා. මස හතක්ට ගතන ති එයට පාසකල ඉදිල තිවරයිඉදිහ. කරෝමේද පලකමමුස්ට පාන්සකුල ෙදී. ඒ එය නැතුනා කලෙති ම දුක්වෙලා තිබරයි මාස අටකර පස්සේ මෙන්න අ ඇසාහයි පලකමුස්කිි නැවග සඳහන් කරනයි නැව ස්සිම හතුරෙකුට හොල්ලවඩ බැරි මාර ශක්ති සම්පන්න නැවක්. ඒ කලේ හරිට න මුහුදු කොල්ලකාරයෝ හිටිය නැවෝල්ට කොච්චර අදන්තේටන් වනාාද හැබයි නැවේ ශක්තිය මත නැව අයිති රටේ ශක්තිය තීරණය කරනයි පලැකමුස්කිි නැව කියන්නේ ලකමුස්කිි නැවගේ කියලා කියන්නේඒ තරම් ශක්තිවන්තයි. මේ හර හ ප . ම නන ගේ පර රත් හදකි. හ ද හ ම නැර ල ස් ට කියව ඒ පරි්‍යයද ව ඉංග්‍රීසි පතිව කලෝද වජරුවෝ මේ ආරංචි ගල්මල පලීනිල ක් දන හද වෙරලට පිළිගන්න. ට නැව තිබුණටත් වොඩා හොඳින් මේ නැව එනවා. එ නැවෙන් බලකමුස් බහිනෝ ඉතින් අපිහිතා ගත්ව නෙවෝ ඔල් ොසන්දීල පිළිගඩ ඇති කියලා ලකමුස්ට පිටි පස්සෙන් කල්ු හම ඇති සුදු ඇඳගත්තු හය දෙනෙන් බහිනවා.න්න පලිනිි ලියනවා කලු හම ඇති සුදු ඇඳගත්තු. උස මිනිසු හයදනෙන් බහිනවා. ඒ කව කියලා හොල බලනවා හොල බලන්නකොට නායක නම ර්චියයා රචයා කියන රචියයා එම පිණිලියයන්න රචියයා කියලා රචයා කියලා නායකෙක් මෙගේ නම තැ්‍රබේනය තැප්‍රබේනේ හයදන තව මේ බහින්නේ තකොට බොහෝම හරසරෙන් පිලිාරගෙන ලකමුෂ් ගොලන් හඳුරන්නවා දෙනවා ඒගොල්ලො මම කැදන් අප තානපතිවර මේ ගොලු නිසාසම මං ජීවිත බේරුණීග කතන්දර මොකද දැම් මේ රච්චියා ඇතුළු හය දෙෙනත් ලැකමුෂොත් ඉටව් කනවා පලැකමුස් කෞද පලිනිි පලිනිිගේ වාර්තාාව මේයගසින් කරපු දේවල් කියපු දේවල් තියනවා. මේ අය කියන නමොක් දනේ ලකමුස්ගා අරක්බොකෙද හුලන් පාර කටහුණන කරකැවුන ගින් කොහෙදුව හැව ැව හොඳටම අබලං වෙලක් නක් නැවක් හැඩිල තිරිහ දිියත් කරගන්න බෑ ගින් හන්න ඔය කැලිකට කියන්න පැත්තට ඉන්දියාව පැත්රතමයි හද. එතනද කියනවා මේ නැව හදන්න බැහැ. ඔහොමදටිය පල්ලමට ැස් ොතිින් තැ්‍රබේතියෙනවා තැප්‍රබේ එක මේ හදාගන්න පුළුවන්ගේ මේ ක කියනතරන සරල නෑ වන්ද මේ සන්දර හදාන ගැන්නේි එහම ැයි සිද්ධිය වෙන්න හෙමයි ලකමුස් යන තැප්‍රබේනයට. ඔන්න පලකමුස් කියනවා. අපේ ලංකාවේ වයම්ඹදික වෙර ේගෙන මන් ආරම් පලාත තනි කර නැව් තටාකාන්ගන්න නැව් හදනෝ. ඒගොලු කියනවා මේ කුඹගස් කුම්ඹගස්නකකාල තිමි කුම් ගස් සඳහා. හොරලී අපේ ලටේ තවමත්තින විශාල හොරගස් මම මගේ දෙ දක තිව දැම අපේ සිංහරාජ මගේ සුමනතති්‍යිය සිංහරජ ංරජ වනන්තරය ඇතු තිීන හොරගස් මෙම අහසට පේනම පේන. අ මායා බෝංචි ැල්ල වගේ දිවිලෝගෙට කියිය කියකිදී ගේ තරන කන්ද බේතරම් හතයි මොක ඒවක්. නැතු තිින නන්තර ඇතුතින ලි පන්න හැන එ ේතරම් මහත්වල මේ මුස් ඇ ඒ ඒ හොරගස් එවලට පතගි ලීගේ ීතයකිව කෙන අනගේ පතංගි ලියෙන් නැව් තැනවාගේ ල අපේ වාර්තාාවලත්වේ නු. එතකොට ඔන්න පලකමුස් කියනවා මගේ නැව අබලංවල හොඳටමට ප්‍යාතර කරන්න බැහැ ඒ නාවිකාග නෑ නවත්තල එයාගේ ම අ එක්ගෙනකරඒ රටේ රජුරු හම්බෙන්් එකන පැ්‍රබේනේ රජුර හම්බෙන්නි එක රජුර කිවවා ට පහසක දුන්න ම තැන් න්න මක් එයා ඉිනීරුවරු දෙද්වා නව පරක්ෂා කරන්න නැව පරික්ෂා කල ොලෙක වක් පහන්න පුළුව. හදන පුළලුව මෙන්න මෙචර කාලයක් ැන ගෙ ස පලැකැමුස් තැප්‍රබේනේ ම සහයක් නතර වෙනවා. ය එැ කරම මේ තැප්‍රබේනේ විචිත්්‍රත්වය ගැන මේකෙ තියෙන වටිනා කං ගැන සවභහෝ ධර්මය ගැන තාක්ෂණය ගැන දියනු. ම සහකට පස්සය නව හද ෙරයි ය කියන තිබනොව හද මගේනැ අලුත්පලියල යන්න හදන කොට පලක මුස් කියන අපේ ටේ රජුරුුවන්ට මේ මම සතුටයි මේ අපිදේ රටාතර තනාපති සම්බන්තා හදාගන්න එසා ඔබේ තනාපතිවරෙක් අපට දෙන්න කියලා. අපේ රජජුරු කියන මේ රචයා ඇතුළු හයදන දුන්න කියලා කියන්නේ. මේ රචයා කියන කවදති කියලා පෙල්ලාල මේේදනන්ද හා දුරුවු පර්ේෂණය කරනකොට උන්නහන්ස රහෙනඔය මන්නනාරං වෙරල පැත්ත තිබ ස එල්ලිියක තිනවා රටික කියලා නිල රටන් රට යන නැඩියු. අපේ රට හිට වෙේ රටෙන් රට යන නැවියන්ගේ කුලේ හඳුල තිෙන රටික කියල. ඒ රටික කියනකතමහ රචියා වෙලාදී අපි නිසාගන්න බල රටික තමයි නම ර රචියාග තම හෙළිය විලදීන්. එත පොට ඒ රචියා ඇතුළි පිරිස ලංකාව ගැන කරන විස්තරේ ඔන් අපේ රට ගැන උන් අහල්හන විස්තරෙත් ඔවුහෙ සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන්ම ෆලැකමුස් කියන කතන්දරේ තමයි ඒ රට හරි සමුෘදධිමත්රටක් හ සුන්දර රටක් ඒ රටේ රජ්ජුරූ හරිම භක්තිවන්ත රජකෙනෙ. මම පුදුමාකාර ආගමික උත්සහ දුටවා කියලා කියනවා. එතකොට දැ මේ ඔන්න දැ මම එතිනෙ හට මම හොයෙනොන්න හබුද මේ රජ්ජුරෝ කිය හන්න පුුවන් කලෝඩියස් රජුරුවෝ කන් කරය කොයි කාලෙ. ගේස් පපලිනිිය සකඩස් නැටරලස් ස්ටෝරියාව ලිවවෙ කොයි කාලෙ. ඒක දඟගද පැහදිි කරලාතියන නොත් හතුගේස් පලිමිය සකන්ඩස් මැරෙන්නේ විසිය ගින කද පුරපුවාම ඒක නිීක්ෂණය කරන්න ෙල්ලා හමමාලි දලතම යා මැරෙන් යා මරු විසවිය ගිනන්ද පුරපයක නිරක්ණය කරන්න හිල්ලා ඇති පිච් ම ද බෑන පලි සකන් ලීවතියනු. එනිසා මමත් ගිහින්තිෙන විසූියස් කන්ද නිරීක්ෂණය කන්න බහමල් නොමර බේරිලාේ ංගේ ල්ලි ල්ල මට ති එක් අර අදනිකින් හරි අන්න දෙ නෑනෙ වැටවල්ගහ ඉති හට මුකය විවර ලන්න ඇන්න දෙන්න. අර සිරිපද නකිනවාගේ මේ විසුියස් කන්දපි දවසක්පුල නැක්ග. න නගලති මට ඉන්න බෑ මට අරතිං මේක බලන්ඩ මෝනෑ ඉතින් හරිට ගාඩ්ල හෙමන්න මේ මත්තකී අප කණඩෑමක්ම අප න අපේ නාට්‍යියක ටිකිකමක් මම කමල්ලදර ර්චිස් වියන්තමෙන් ඩිස්මජයන්ත චන්තසිරී. ඔය අපේ මෙමගේ අයි සේනකට අයිටස්. මේ මේගොල තමයිග ජාලත්මනෝ රත්නනේ මු අපි කට්ටතවාකි ගලා ති නොයෙක් උපරවෙට්ටි ැම්ම අප මල්ල හින් මෙම මල්ිලයි ඉතා ලිය නිසා ගුන් ඉතාලි බා හඳර පුුව ඉතින් ඒගුල්ල පුළුවන්තරන් යාාපුණ මේ මම මෙම සංචාර කයක මේ පර්ේෂණය කරන්නගෙනෙක් බොරුත් කියල විශ්ිවිද්‍යාල කතිකාචාරකරකල බොරුදු කියලා ැ දෙන්නෙමෙන හම ගොලන් නීතිය සිරට දෙන්නෙම. බැයි ම අරනයා ේසිියල්ල පත්තින්දලර වැටට ලොකු කම්පිෙටක් ගහති මහොමට රංගුවම කම්පෙට තුළේ කම්පේට අස්සෙන් රිංගල මම පැෙන්න්න ගිල ම මෙහෙම් බැලුවනි මගේ ඇස් දෙක දක්කායක මෙහම කිිල ම බඩ ගලා ඩ ගාලා ඉටගන බලන්න බයයි බ්ඩ ගාගෙන ගල මෙහ බලබවම ඇතුලේ මෙහෙම දුමාරය මට පේන ලොකු විධාරණයේ මෙහම දුමාරය මට පේ නමු තුංගලාව එනකොට මරම මිහ දැක්කමාව කිව්වා කුණු හරපටිකක් ඉතාලියෙන් හවෙලාට එ ඉතාලියෙන් කිව්වේ පොලි සිරල්ල දෙන්නගේ කිය තින් අපි මල්ල වැඳල වගේ කොමර බේරගත්ත මගේ ඔවු මාරත්නවා ඒ ස එයට සමාවදෙන්ද තිබඩි ඔලු අමාරත්තිනගල හෙම කොමර කියලා බේරගෙනවා එ හැබගේ පිනස්ීකන්ඩ මැරුණා පිඩ් ඒ බඩණන්නගෙලා මැරු ඇතකොට ස්ුවියස් ගෙනින්ඳද පිපිරු යාද අද බූගොල විද්‍යාගයෙන ඉතිහාසගඥයන් තතාව ොහෝ විද්‍යාගෙන විසින් ඔප්පු කරලාතිනද තම විස්සවියේ ගනිකන්ද පිපිරුවේ ක්‍රස්තු වර්ෂ හැත්ත අටේ. කස්තු වර්ෂ හැත්ත අටේ වැනි අවරුද්ධය තමයි ්‍රිස්තු උත්පත්තියෙන් අවුරදු හත්ත අටක්ගේ තැන තමයි බිස්සවේස් ගිනි කන්ද පුරන් එහමනන්ගේඒ ිස්තුවර්ෂ හැත්ත අට පෙර බෙන්ෝන මේ සිද්්‍යිය සිද්ධවෙන්නටඕවන. ල කලෝඩියස් රජුුවන්ගේ රාජයුගය ගැන කියනකොට. ඉති හාස සහන කොඩ රජුර හිටියක් ස්තුවර්ශ විසි පහයක ස්වර්ස විසි පහතර තම යාද තියනෙක එතකොත් මහන්ස පෙරුයගෙන ස්තුවර්ශ විසිි පහය කව් හිටික අම් මට වුඩු. දැම එහා කිවන රජ්ජුරු හරි භක්තිවන්තයිග අපේ රටේ රජ්ජුරුවන්ගේ නම භක්තිකාබය දයා කිව්වනගේ පිමිියකඩ ලිවනේ ප්‍රකමුස්් කිව්වයි කියලා මම සුන්දර්ගැ විශ්වය ජනක ආගමික උත්සව දුටුවයි කියල මහවන්සේ තියෙනවා භක්තිකාබේ රජ්ජුරු රුවන්වැලි සෑය සුවන්ද කලල් අතුරා සුවද කලල් කෙලාගෙන හොන ඇලවෙන දෙයක්. මුළු සුවන්වලිසෑ රුවන්ද කලල් අතුරා සුදු මල් තවරලා මුළු සුදු මලෙෙන් මේක වහලා රුවන්ලි සෑය අබේ වැැවෙෙන් ගෙනාපු ජලයෙන් මේ තෝගනය කළලා කෙ. එමස්්‍රේ කලා කියලා හිතන්න රුවන්ව ලිසය සුදු මල් ගොඩක් බවට පත් කරලා සුවන් ලිසයි වතුර ස්ප්‍රේ කරනවා. දැංවේ රුවන් ලනිසා හැ පැත්ේ හම්බ හම්බ තින පොකුණක් අලුත්ෙන් හොයාගත්තන්න පොකුුණක් කෙලයි කියන්නේ මත් මහචාර මෙන්දදිස් රෝන දර ග පොක් ඒ පොහුණක් වන්න මොකද මේ. මේ රුවන් ලෙස කිට්ටුවම තියෙන මහාවිහාර ආවාසේ භික්‍ෂූන් වහන්සලා ස්නානය කිරීමට යදවෙන්න පුරන් ලසයි හොම පේෙනකට මෙතන නානස්ථානයක් වෙන්න බෑ සහ දැන් පුරවිද්‍යා හොයාගත්තා ඒ පොකුණලීටස හඳුන්වන ප්‍රදේශ පොකුණගේ පොකුණට අභයබැවේසිට නල ඇල්ල තියෙනවා. යටතිින් ො වැටින් නල කීපයක් නොහයාන තින අභ ැවේ. ආහෙෙන මේක තමයි මේ සෙල්ලම මේ මෙතන්න වතුර කනල මෙහෙ ගස් ප්‍රේය කරන ක්‍රම අපට ම හර ු අපි න්න පිහ ලොකෝගල ගොල්ලන්ගේ කාල මෝටර් නෑ විදුලිය ගොල්ලොහ දවරන්න එගල පො ග ප නෑ. අතීත තාක්ෂණය පිළ අපි දන්න නෑ. අපි එක දන්න ඇත තාක්ෂන අපි අයිසික් නවටන්ගේෙන් මෙ පිට තමයි ගුරුතුවාරශය න අපි හෝග මතට මහවන්සෙත් තියෙනවා. රෝම ඉතිහාසෙත්්තිය නවා එකොට මේක එකක්වන ඇත්ක් වන්නඩ හන්ස ොරුවක්ගුව කියල පෙන සුරග ාව ක හිතන් ල අප හිතියෙනවා මම රජුරු හරි භක්තිවන්තයි එ රජුරුවන්ගේ පුදුම එලවන්න සුළු ිස්්මය ජනක ආගි ුච්චෝදුට හයිකත්වව මහාවන්සේ පක්තිකබේ රජ හරි භක්තිවන්ට නිසානය අපේ රජටේ රජවරුන්ටහම නන්දන්නේ එයාගේ නි පෙක්නේම්ස වගේ දැන් කාන් තිස කල ගෙන කාවන්න තිස්ස කා කපුටෙක් වගේ කළුපාට දින තිස්ස ඇ තිස්ස යගෙනම තිස්ස කොයි තිස්සද අර කලු තිස්සඒ කළු තිෙකන්න කාවන තිස්ක ෙන කාවා තිස්ස දුකුරජුන ත්තන ඒගේ තමයි හැමෝටම මේ දැන් සහර ඉන්නව එන්න වංකනාසික තිස්ස ඇද නහයක් ඇති තිස්ස වංකනාසික කල්ලාට නාග කල්ලාටකෙන ගෙන තට්ටේ තට්ටනාගයක්. කල්ලාටනාග ඒවගේ මේ ද මමත් කාල හහිරියන කල්ලාට කල්ල ඒල මොදත් කෙන කල්ලාට නාග කියලා. දකොට කල්ලාටනාග ඒවගේ මේ රජවරුන්ට එගොලන්ගේ විරුධනාම සිුරදු නනාම පසුකාලනව පට බඳිනවා යබ හඳුනාගන්න යා ඇගෙනම අබය භක්තික අබේ හරි භක්තිවන්තයි හඳ භක්තිකා බේ කියලා නම හදන ඉති හස ලිුල්ලයන ක්න්න බේ අබේල ගොඩක්න්නවන ැංග ගෝටා බේ ගැනත් ගෝට අබේ. ගෝට කියන කොට කොටට අබේ ගොලු අබාගලයි ගෝට ගෝට කියන වචන දේන කොටයි කියෙක් දො ඒවගේ ඒවගේ අබේ මුුවක් කිය දන එකඒකේ අේලට හකේ නන්න තදුරගන්න ෑැ ොන්න මේ පොයි බද මේ ගොකග ගෝට අබේද මේ භක්තික අබේද මේ ගැමුණු අබේද බුදුට ගමුණුරජලගේ නත් ගැමුණු අබා අබාගලව අබේ පඩු ුකාෙන පණ්ඩු අබා මගේ චිත්‍රපටි නම අබා මේ මංකලේ පණ්ඩුකාබේ රජුරුවන්ගේ ළමා කාලය ගැන ඒ ළමාකාලේතුන් අබා රජවුණ අවස්ථ ප්ඩුකාබේ වෙන ප්ඩුක අභය එගේ සීයගේ නම පණ්ඩුුවස්තව් සීයාගේ පණ්ඩු කෑල් අරගෙන මේ අබාට පණ්ඩුක අබේ පණඩුකාබය කරා ඒවගේ මේ තක මේ භක්තික අබේ භක්තිකාබේ රජ්ජුර මහමන් සිතියෙනවා ලංකාව වටේම මුහුදේ පහන් දැල්ලුවා කියන එකන යාඒ යන්න මුළු ලංකාවම ආලෝකෝවත් වන පරිදි ලංකාව වටකොටගත් මුහුදේ මේ බුදුන්ට පහන් දැල්ලවා කියල තිනික හිතල බලන්දේ පිච්චර එක ලේසිවැඩක් දෙකල ලංකාවටේ මුහුද වටේ මේ පහම් පාාවෙන පාාවෙන පහන් දල්වල පාකරනවා වගේ එකක් නේ ඇති පුහමමාර මොවා අපි දන්නෙ නෑ හැහම වෙලා තියෙනවා ඒක අරය කියනවා එතකොට ඔන්න ලංකාව ගැන බටහිරයට ආරංචිගේ තවත්තැනක්. රිස්ටෝටල් කිව ඕන සිටිටස් කිව මෙකස් ීනය කිව ද නිියවස් පලකමමුස්ගේ සාක්ෂයෙන් ගේ පලිමිිය එකකඩ ලියනවා. දැ ඊලාට මයක ිස්තු ර්ශ පලන සතුවර්ශය ඊලි සතුවර්ය දන සතවර්ශය තම ටොලමි පලව දර ටොළමට හොඳට හැදිලීමේ තියෙන දේවල්. එ ටොමි තව තොරතුර ඒ වනොට අහගද නැක්න්නවා ම ඔයට ඩ නම් ප්‍රසිදධ නන්තිකයක් කිතරට පාර. ඇරිස්ටෝටල්ගේ සිට කෝට්ටයුගේ වාර්තිමා දක්වා ලංකාවට ආව්‍යයේ දෙසේ ගාන්නකගේ එකතුවක් මග න තියන්. දිසිේ ගාන කුටුගරල නගේ තරම් ප්‍රමාණයක් ලංකාවගෙන ලී තිීම සහර ඇවිල්ල සහර ඇවිල නැතු හිදල් ලියලලා ආරංචි මාත්‍රනය ලියල හවලගේ පොතෙන් ගත්තඉක ලියල එම කහුරක් කහවර යනකට දෙසිය ගනත් තියෙන වාර්තා ොට ඒ දෙසිේගානෙන් ප්‍රධහනම තනක්තනයි ටොලමින්. එ මේ සිතියම ඇන්ද. ො යා මේ සිතිය අඳනම සිතියීම ලොකුවෙන්ට හේතු ම මෙතක් බල කතාගලි එ ලංකාවේ ප්‍රමාණය ලොකුවෙන්ට හේතුව එතම මේ මේජ්ජ එක තැ්‍රබේනය ගැන තියන මතය ත ප්‍රබේය තරම් මහදවීපයක් අපින්න දාි ගන ලෝක බලවතුන් කියෙ තකො හැන කාල කට තැ්‍රබේය ලක බලවතක් යුද බලය බලය හද හරහා නොයි ඇතකොට තියන මුතුූද මෙ තියන මැනික්ද මෙහි තින කුළු බඩු ද හිතින මානව සම්පතද මිනිසුන් ගැන එතකොට ඔය හැමඒ ලියන හුඟාක් වාර්තා වල මම දකින එක සාම්මයක් තමයි හරි අපුරු කතාාවකයගොල ලියනවා. එක හැමෝවාගේ ඉල තියෙනවා. මේ රටේ නගර නැත ඇත්තේ ගම්මාන පමණි එකන ස්වැම්පෝෂිත ගම්මානතියෙන්. නගරෙ දයන ො කු නගර ගැ ගුලට පහුර ෙන්නේ. භාර්ථීය නගර පරෂයානු නගර ප්‍රෂාව ප්‍රේෂාව කල එකල්ලටිටි පොහොසත්ම නගරේ. පර්ෂයාව තමයි මේ සේදමාවතේ අග චීනය සිට ප්‍රෂයාවදක්කාාන සේදමාවත ගන්කලින්කොට වෙළඳ හා වෙළඳ නගරය. ඒ පහු කරග නන්නේ ඒවත්තක ගත්තහම අන මේ රටේ එහෙම නගර කර ජාතියන්නෑ. නගරේ කළගැන්න මේ ගම්මාන කීපයක් අර තියෙන හන්දියන. මේ ගම්මානට මේ ගම්මට මේ ගම්මානට යන හන්දිය තම ගරයක් බට පත්තෙන්. තුේ නගරය මේ එකක හන්දියකට යුත්තු ඉතරයි කනන්නේ නගරේ විශාලනය ගර පහොසත් නෑ නගරය ආඩම්බ නෑ ගම තමයි පහසත් ගමතමයි ආඩම්බර් ගම පපුසුවන් පෝෂිතයි ම මිනිසුන්ට අපේ ඉතු අපේ ගම්මාන කරමේ අපේ බණ්ඩාර ගම් සංකල්පය ත් හ ද අපි පසුකාලන්න ගමයි පන්සලයි බවයි දාගබයි කියලා අපිනිකන් වර්නා කරන්න පටන් ගත්ති ඒ වර්ණාවට එහාගිය එච් එල්ලාවල. ඒ ඉල්ලාවල කියන පර්ේෂකය තංකාව ගම්මාන පිළිබඳ කරපු පර්ේෂණයේ මෙ තා පැහැදිි දක්වුණ මේ ගමක්ක තාක්ෂණය ගම ගමක් කොහොමද පැවැවතුන දමක් ස්වම්පෝෂණය උනේ කොහොමද. එතකොට බ්ඩාරකන් කොන්සෙප්ට කිය වනි ආවන්නආකාර අවාන් වගේ ඇඇඳලා පෙන්නන්න තිම එකනේ ව මෙ වැැව තියනවා. වැව කුම්ඹූර දම කැලය. කුම්ඹුරුව ගම්ම කැලේ වැව කුම්ුර ගම කලේ තවට මෙහම තිබ්භානය ආවාන් වගේ දැමේතන මේක වැැව ඉවාස කුඹුර ඉර්වාසක් ගම ඉරවාස කලේ කැලෙත් ගමයම කොටසක්. දර වැැවත් ආරක්ෂා කලා කලෙත් ආරක්ෂා කළ. වැවත් කම්ඹුරත් කැලෙත් නැතුව ගම පැවැත්ම නෑ. වැවත් කුඹුරත් කැලෙත් ආරක්ෂා කරන අධ්‍යාත්මික පෞරතම පන්සට. පන්සලින් තම මේකේ අධ්‍යහත්මක සම්බධතාව පැවත්තුවී. ඇතකොට කුම්ුර වැව වැැව තාක්ෂණකයි වැැවන ැති තාක්ෂණය වාපී තාක්ෂණ ැන් හොරවුවෙන් වතුර ගන්න කොද ඇතකොට ගම ඒ ලන්න කොච්ච පිළිවෙත් සහිතද කියලා ගමග තියනවා කුරුලු පාලුව කර කොටසා. ඒ ගමේ කුරු පාලුව කල කුඹුරු ඇල්ලත්තිය. ද හැමෝ අවලා කුම්ර මේ හවලාය කුම්ඹුර අවාලාය කුම්ර මේ කුරුපාලුව කුරු ාලු තිකාරෙක් නෑ. ඕ ෑන ම පහුගේ කල ක් සමහර්ධනෙ මේ අතිශෝක්තින් අපේ තින සදා ආචාත්මක අප සත්ව කරුණාව ගැන කැදදි කියන කුරුල්ු පාලෝ ගැනම අපි කුරුල්ලන්ට ඇරපු කැල්ල. ඒ ඒෙන් හුරුල්ලන්ට කන්න අපේ අපිගන්න එක කුරුල්ලන්ට මේ සත්ව කරුණාවගැල ඒම එකක් නෙමේ සත්ව කරනවා තමයි ඇතුු තිබනේ දි දැන් මේ ගමේ තින හැම කුඹරකින්ම ගුරුල්ල යිල්ල කරල් කනවානි? කුරල්ල මරණයක පවුනේ පුළන්තරම් කුරුල්ලු එලවන්ඩ පම්බයෝ ගැට ගහනවා ටකේ ගැට ගහනවා නො එෙක් දෙවල් කරනවා. ඒත් කුරුල්ලො කනවනි එහෙමත් කරලා කණකුරුල් අන්ගෙන් වෙන පාඩුව වෙනුවෙන් දමේ පොදු කොටසත්තියන කුරුල්ල පාලුව කියලා. ගමේ ඉන්න දහදනෙක් නම් එ කෙනෙකුට එක වාරයක් අර කුඹර අයිති වෙනු. එක කන්නයක් දහදනගේ එකනෙකුට අද මගේ එක. ඊඟ කන්න බේ ඒ එයාහට හම්බෙන අය කොටස අර කුරුල්ලන්න විසින් තමන්ගේ කුමරේ විනාස කරන විනාසයට හිලාව පිණිස. හරිම හමුතුවිනමේ පුරල්ලොත් රකෙනවා කුමරස් රකෙන රු ර ද රු ර පාගල ගැන්න බැ රුත් මනව ලනත් ඇැති හැයි ගුල්ලංගෙන් වෙන විනාසය වෙනුවෙන් ඒ පාඩුව උුත්වහ කරලක් හුල ගත්තාව. උු ජීවත ච්චාවේ ඒ වෙනුවෙන් මෙනම්ඹලට කොටසක් මේ බ්ඩාරගම් කොන්සෙප් එක. අවානාකාර කමුරු. ඒතකොට එහෙම ඒතර ගමස්වම්පෝෂිත ගම. ළඟ වනන්තරේ ද වනන්තර කළ කෙන ගම කොටස ගම උරුම දන්තමයි වන සදක්න පාර්මය තුොට අයිති ජන්තම වෙන වෙන කට්ටි ගම ආයටන ගමට කැලේ අයිතිවත් නෑ කොළඹඉන්න වනමත්තුරන්ටද කෙ යි කර ල නීතී දාලා. වැට බඳලා නො දේවල් කරන්නේ. ඉස්සර ගමටමයි කලේ අයිති. ගමට කලේ ඕනෑ කුමරට බැවට වතුරෙක් කහවටන කලේ ඕන වැස්සනා කලේ ඕන එතකොට වැවා ආරක්ෂා කරනවා වගේ කුමර ආරක්ෂා කරනවා වගේ කැලෙත් ගම මිනිසු ආරක්ෂා කල හැම දමකටම යාව කැෑ වත්ති යන ඒක සතු සතියත් දෙන්න එ දඩයන්රගත් ගයක් හදන්න ගෙහක් දෙයක් අපාගත්තා ලී වෙළඳමක් නෑ මස් වෙළදාමක් නෑ කැලේ භාවිතාය කළ දැන් අද වනත් මංවය යනවද ග කැලද සිංහරාජ පීතමු කලවාන පැත්තේ ඒ ගම්ගම්මාන තියනවා මොකද මේගොලන්ගමලවා ගොතුපිටිය. දැන් අපේ හරි මගේ හොඳ මිත්‍රයින් පොතුපිටිය එකන සිංහරාජ කෙරෝලේ කලවානට කලාවාන සිට පොතු පිටි හරි දුෂකර ලස්සන ගම්මාන ඒ ගමේ කොල්ලඟින් මංහනවා මේ ආපුතා ගුණ කරන්නේ කියලා. අහන රස්සාාවම කක්ද කියෙනෙ සමහර ැනති ගොයි තැන්න තමයි ගොයි තන කෙලෙෙ තේ මයි තේ හරි කුරුදු හරි ව වෙන ගොයි තනක් නැ මුරේ හරි අු. බැඩිතෙනෙක් කියන්නේ. හොනාද ම රස්සාාව කැලේ යනවා. කැලේ යනවා. ද වැල්ල මිනිස්සු කියන මුද යනවා කියලා. මුද යන්නේ මාරුමරන්දන. ඒ කැලේ යනවා. කැලේහිල මොනාද න්න සතෙක් අරයන් කරගන්නවා වෙන්න පුුවන් සත්තක් තරක්ම. මී මී පැණි. තකට දුම්මල හතු අතව ඇට වර්ග පුස්වර්ග පුස් ඇටද අර ඇයට මෙයට කැලේ තියනවා ජාතිී ඒ පරිම හරිම ගුණ හරි දුර්ලව හරි ගනන් දැන් ඒවගේ කෑමක් දැ හො හොඳ ොඳ හතුශේෂ විශේෂ හතු ග ගන්නාවත් තිය නො කම්මල් හතු වගේ දෙයක් වැයගත්ොත් ඉතින් උ බැනික් ගල කමුණාවගේ ොක හොඳ ගනක දුම්මල හොඳ ම්මලගක් කොයා ගත්ත පතලක් බාගත්වාවගේ හොද හ ක් ගන්න රුවන්. ම්මලේ ඉල්ලදී හන් දක්න. ම්මලවලින් ඒ ඒවා අමුදවග කරන නයෙක් නිෂ්පාදන තිීන්ත වර්ග පොලිෂ් වර්ග. ඒව හදනවා කර්මාන්ත චාලා හිමියෝ ඒව ගන්නවා. එතකො සහ හමහර කොල්ල ඉවා කලෙක්ස්ල. උන්ට මොඩබයිකැකම තියෙන. ති නග ටේන ං කරන ර කැල යනමිනි සුගෙන්. ඒම පැනිද කිතුල් පැත කිතුල්. කිතුල් මන්ඩි යන කිතුල් පැනෙ කිතුල් හකරු කිතුල් ාමසිල්ල. වනන්තරෙන් ල බාග නාතයි. මුහුදෙෙන් මාළුගන්නවා වගේ. වනන්තින් අදයම්ලමන ඒනිසා වැල්ල මිනිස්සු මුහද තාදරයන්නේ වැල්ල මිනිස්ු මුහද රකිනවාන. ඒ වැල්ල මිනිසු රකිින්ඩුන හද ඒනත්ත එකුලන්ට පැපත් වන්නේ. හික්කඩේ මිනිසු සුද්දං රකිනවාන. ද හිකඩුව පවතින්න වනාර්රිකම පවතින සුද්ද ඉන්න ඒහහිල සුද්ෙකට මනහරි බැන ර්කමය කළලත් ූ ගහන එකන ඒකුලගේ ආර්ථික බෝගය සුද්ද. ඒ මගේ ප වන ට ෑම ට ගයි කරන ති දන රක් කරන. මීක මමු වැල්ලේ ඒත්තුකාද වෙරල මිනිස්සු මුහද ආරක්සා කරන. මුහද ාප ාවක් සිදන න්න හන් අපේ වැැලි අදන ෝ සිටිය න් වැැලි අදනක පහ ද්ගෝෂනය කලේ හදේ වැලි අදම ොල් පරක් කැඩන දර පෙන් පාසි ඇති වන ඒ කට ලු ම මාලු එන්න. හැද පෙ ප ක පැ ප ල ග කු රක්කිනවා මුහදරු පෙනී සිටන සිංහ රජවටයන්න නිසු සිංහර කකයි රක්කිවා. ද මං හරි අකමැති හඩ ද අද වනක්මේ වෙලාාව කිය . කතාාව කරන කරවා ඉගර හ පහොටික ලද මගේ කතාවට . මේ කතරක ඉරක්නෑ මගේ මේ කතාවට මුලක් මැදක් අගක් නෑ මං හය කතා කරනවා. ඇ කතගරම කතතාගල රචත න්වත යන ඒ අවසානය කවසන් කවන්න බෑ. එතකොට මේ ගොල්ලො දැන්වන් අමට ච්ච දේත මංකි පරිස විද්‍යාවල විද්‍යාවක් දන් පහල ලතියන් පරිසර වේ දීන් ක කියලා පිරික් දැ න්නවා ගොල්ල පොත් ලියන පත්තරගොට ලියනවා දැ මේ ගොල්ලුන්ගේ හිතේ ගොල්ලන්ග තමයි කැලේ කියලා.ඒ ගොලන්ග තමයි ජල ල්පත ක ට ගල නින වා මනිසුන්. දන්න කැලේ ආරක්ෂ කරනහ මේකුලම ඇමරිකානු විද්‍යාවක්ඉගගනවිල්ල ගමේ මිනිසුන්ට පරිසර විද්‍යාවගන්න දයන්න. අධිමත් කාලෙක් මේ රටේ පරිසේ රැකීමේ මිනිස්සු ඒ මැද්කෙද දෙන්නේෙ කියන්නතම ඇවල පහරණ කන්න පිනාස කරන්න ද දේශාලක්ට ම මතල පහල කලේ ක පරල ිගුණ ඉන්න අල්ලගන්න න එමස ම හර යකමති ගැමියට පනි නව. ගැමීිය කලේ රකිනවා. අපේ අතීතය කැලේ රැක්කා. ඉතිහාස ඔයාග ුට අප රජුදැන් දෙෙම රාසිග රජුරන්ගේ අප තිහස වාර්තාවක් තිවා එයාගේ රාජ සභාව කැලෑ නිල හරිමන්න.ය කැලෑ පරිස්සට නොයෙක් වැඩ පිලිය හදරතින්න හන්සේ පතින කැලෑ ආරක්ෂ කිරම් කෙක් රාජකය කටයුත්තකයි කැලේ නැත්තං වෙස්ස නෑන්. කැලේ ආරක්ෂ කරගන්නට එනිසා ඒ අපේ සම්ප්‍රදායම අපේ අධ්‍යාත්මයම මේ තිි්ච දෙයක්. ඒ අපි මේ හපූරුවට මේ හඩගස්ස කනාව ඒ නිසා තමයි අරදේශාටක කිව්ේ මේ රටේ මගර නැත ඇත්ේ ගම්මාන ඒවස්ුවන් පෝෂිතය. ගම ස්වම්පෝෂිතයි. ගම හීනමානිික නෑ අද වෙනකොට අද මේක නොපිට පැත්ල අද ගම හීනමානික නමට කොම් න් කොම ඉපදුනාන ොල්ල හම හිත ම කොළඹ ඉපදුන ම මේ ද පිම ම න්දගෙන හ අපට අද නගර කේද්‍රිය සංස්කෘතියක් සකස්වෙලා අපේ අතත එහෙම අනුරාධ පුරේකල නගරයක් තිබුණට ජනත හිට අුරාධපුරනේ ඒ පරිපාල නගරය පවනය. අනුරාධ පුර අපිට හම්බේ නෑ ගවල්වල අත්තිවාරන්. විහාරාරාම සහ මේ පරිපාලන ගොඩනැගිරි අද වුනත් රද ලෝක දියුණු ලටකර ගීති එකන අගිස්ේෂ් ඒිය වෙනවා තියරන්නේ දැහපි ඔකස්ට්‍රියයාාව ගතින්ඇන්ගන්ති ග new Zealandන් ගති ඒ සහර ඒර්ගියස් ඒවල මේ පාර්ලිමේන්තුව ආරකාර්යාලය මේ කාර්යාලේ ඒව පමණයි හිටස්ගමශ සිට වෙනයි මිනිස්ේන් සිට වෙනයි ඒවගේ අප රටෙත් ආගමික නගරය වෙළඳ නගර දැන් අප රට තිබිච් වෙළඳ නගරය තමයි අපි උරු වෙල දනවූුව ෙලැකිවේ ඒ එකන අතය හැඳින ුරුදන කියැන ඔය මන්නාරමයෙන් පහල දැනටඒ වනාන්තරයක් දැන් එක පතුවිල් වනාන්තනෑමේ විිල්පත්තු වනාන්තරය. විල්පත්තු අනාන්තරය කියන්නේ අතීතයේ තිබි්ච මා නගරේ වෙලඳ නගරේ. මහා තතිත්ේෙ ලැකව න්න්නාරම මන්න්නාර්මතවා ලොකුම තොටමුණ. හා ජා්‍යන්ත්‍ර තොටමුණ ොට ඒ තොටමින් ගොඩ බැස්පට තිබික්ච ජාත්‍යන්ත්‍ර නගරේ. වෙලඳ නගර ේතනයි. අද විිල්පත්තු වනාන්තරේ යටවෙලා තිනේ. තාමත් ගල් කනු විශාල ප්‍රමාණැත්තින මංගේකර නිරීක්ෂණය කළලා විහාරාරාම තව වි ගොඩ නැගිලි හ මහහා කැලේ මැද තිනු. අප වෙලඳ නගරේ. අපි තම හෙල වෙලද ආර්ථිකයකි හිටපු අයි. අපේ අප වෙද ආර්ිකෙන්කින් බැහැරවෙන්න ැෑහ මකද හේතු අප රට පහිටලතින්න. පෙරදිග වෙළඳ මධ්‍යස්ථාන ඉන්දියන් සසාගර පරට තමයි පෙරදි වෙඳ මද්‍යථාන මේ පත්ෙෙන චීන සිර ප්‍රශෂාව දක්ගේ මුහුදු සේදමාවතේ නැව අනි වාර්ය ලංකාව හර ඇන්න මොන ලංකාව බයිපස් කල යන්න බෑ. ඊළඟ එක නාජික විද්‍යාවේ තියනවා එක පොටසක් එක සිික්ස් ටර්මිනල් දිිග්‍රීස් කලකන් උතුරු අක්ෂාන්ස හය පර්යන්තේ සිික්ස් ටර්මිනල් දිිග්‍ර උතුරු අක්ෂාන්ස හයේ තමයි ඩි රක් මුහදයන්න පුළුවන් ම යන්න ත ලකසිත වරන් බලන්න දැන් අපි නිරක්ෂේ තියෙනවා උතුරට අක්ෂංස දකුණට තියෙනවා තකොට මේ බින්දුව සිට හය මෙන හය රේකා වටයෙන් බලන් ඒක තම වැඩිම ප්‍රමාණයක් මුහ දක් අහිතවෙන නි තැනල ගොඩ බංගලින් අප උතුරු අක්ෂංස හය ේකාව තමයි වැඩිම මුහ දක්කම්වවෙෙන් ඒ හය රේකා අපි ඉන්නේ අපි උතුරු අක්ෂාංස හයත් පහලවත් අතර ක් තුර අක්ෂන් සහයේ අප තිබුණ බරක් පතල අතීත වරයවල් දැ ගොඩවායකිලකෙන් දැ අම්ල ොට ගොඩවාය හම්බන් ොට නෙේ. අම්බලන් ොට තිබුණ ගොඩවාය කියෙනන වරය ැන පුරවස්තුවරනාවක් අපි හම්ලතින ලෝක තින සියලුම කාසිවර්ග අපි හෙ හම්බලතින මහා වෙලඳ වරාය. දකොට ඒ වරාය අපි ප්‍රේශස් කරන අපි දියුණු කරගත්නෑ එස සට වර්ෂය එනොට අප උතුරු අක්ෂන් සහයේ. වරා ඇතුුණ ලෝකෙට තිබුණේ ගොඩවාය වරා ිති ඒ නිසා තමයි උතුරක්ෂාන් සහය සිංගපුූර ෝඩනැගෙන. ලික්වාය ලංකාවට උරුමදේ උබල ගන්න නෑ අපි ගන්න කියෙ ඒගොු ගත්ත. ඒගොලු ජාත්‍යන්ත්‍ර වරා අපිහිටව හරිට උතුරවක්ෂා සහය යගොලුත්ති ඒ හය පර්යන්තියකඉන්නේ. ද අපි අපි මේ වරා ඇත හැරිය අපි මේ අපි වෙලඳටය ුතුව අත නය ත් එකකු ගොඩාක්ශදී නවා උදා කර්මති නො. ඒ නිසා ඒ නිසයි මේකට. අපි තෙරතික වෙලඳ ප අන්ධ්‍යස්ථානයකිවේ ඒ නිසයි පෘතුගීසින් මේ කල්ල ගන්ඩා ඒනිස ලන්දේසින්ාවල් ඒනිසා ඉග්‍රීසින් ාවල් ඒ නිසයි දකුණ ින්දාව නිරන්තරයෙන් අපි ආක්‍රමණය කළින් නිරන්තරයෙන් අපේ ඒ ආක්‍රමණ නිසා අපි හෙම්බත්තුනේ අපට යආකරම ශක්ති නැතුවෙච් හැමතකම අපි ටකෑවා දුපත්වන මෙ දැන් අපි හිගන වෙලා තින පහු කාලි මහා යුද්ධයක් පහකරගන. ඇලතියෙනවා ඒවගේ යුද්ධ කලබල කෝල හාල ගලගෙන රට අහෙනී. අපි රටට හරිට සිද්ධ වුණා. කලලාහහිම පර ටෙහි පු රජවරන් අතරින් යද ක්්‍යේති පිච ජවුරුහට දනක්කදර. අප ඒක සය සු අසුුවක්්‍යත රජවරු හිටියන් ඒක සිහසුව හනක්ක තරන ශ්‍රේෂට රජවරලාතින් ්‍රේෂට්‍රත්වය ලකුණුවවෙන්නේ ඔවුන් තමයි මේ විදේශී ආක්‍රමණකගේ මේට බේරගත්. මේ රට වෙනත් ්‍රටක්පසි යටත් කරගන්න හදනකොට ඒකින් බේරගත්ත රජවරු. දවසානය කොහමරරි එක්දස අටසය පහළවෙන් ්‍රෝබට බ්‍රන්් රිගයි. ගැටේට ෝ ෝල්ලගේ ඔබ බව්රිගේ ගැට අප ඇහුල ඇයටත්වෙනවා. ඊට පෙරපයටත් තුනෙ නෑ. දරු අපියටටත්වෙචලාතිනවා දැන් දකුණින්දියාවේ රාජ රජ චෝල රාේන්ද්‍ර චෝලකෙන ග්‍ර රජවුරු අපි නිකැන් ආල් නස්වගේකුලුත්තේකත්හම් ඇයිල්ල අපි අටත් කරගත් ස්තු අර්ස හ විස්වස හ ගඩනගිත කව අපි යටත් කරත් සවරු හැත්තනම අප අටත්වල හිටිය යටත්ම රක් ඒල අපේ අට නමකුත් දම. ං මඩි චෝල මන්ඳලම පරටනම. ඉවස්සඇර විජේබාහු රජ්ජුරු පහළ වෙලා ඒ රාජරජ චෝල නැති උග්‍රම නායකඇත්තක් යුද්ධ කරලා මහා යුද්ධ කෝලහලයකින් පස්සේ මේට මුදුවගත්ත නිසාි නැවත ලකාවටත් නැත්තන් මම් මුඩි චොල මන්ඩලම්. අර ඉන්දාවවා ්‍රේෂ්ට ඉතිහාසඥෙක් නීලකණට ශාස්ත්‍රීගල් නිලකණට ශාස්ත්‍රී ලියනවා විජේබාහු රජ්ජුරූ නොසිටින්නට. මේ ලංකාව අද තියෙන ලංකාව නෙමේ. අපේ රංකාව මේක නෙමෙයි. විජේ බවු රජරුව පහල නොවන්නට මේ ලංකාවේ නමත් මේක නෙමෙයි. අපි මේ ගොල්ො නෙමෙයි. මං මේ කද මං ඔබෝ හ අමතන්න මේ භාෂාවෙන් නෙමෙයි. අපේ නංගන් මෙව නෙමේ. අපි ඔක්කෝ වෙනස් මේට වඩා වෙන මුලු ොටම සමාජයම වෙනස් වඩ තිබ්බා ඒකින් ගලෝගත්තය විජේ බහු රජුරෝ කළ ඉදියාව ඉන්න නීලට ස්ත්‍රීකය. इतिहा से पवा लोगलो प्र हुම वारताහ इतिहा सकञ ले शास्त्रीह जे हुराम जे बाहुरारनियादु हत्ताට है එහමद ත इंडियावे उप खलापයක් बा पत्ते इिया दू पथक बा पत्ते आपේ भाषाාව सास्ෘति आගම ूම් पැूम අප आ गई मेंशियල්ल වෙන स्වवे भीतने ඒ बेराගෙනने पास ඇ අපි වෙන රටක්නේ අපි වෙන භාෂාවක්නේ. ඒේ ඒක අග ට අත්රක කරන්න ප ර න ට ර කරම ති හම හෙම අඇ තින්න වනත් ංකින්නේ. න අපට අචීතයේ සිටඇතකොට අර බලංගොඩ මාන පවන මේ අ ගල්ගහවස්ස දංගල ජීවතච මේ රටය බිහිවවෙච්ච හෝමෝ සේපන් බලන්ග සිංහල ුස් ලං ගොඩෙන් ිස් පාන ට අු ද දක් හට පැ ම හ ද දලින් පරජ වලින්. චරගල්ලට කටුන ලාවද භාවිත්‍ය කරපු මිනිස්සු පවුනේ එ නිස මෙට අට වෙනවා ඉතිනින් පටන්හර මෙහෙම ගොඩනනාාග නාවන ඒ නිසා ඉතිහාසය හොයන්නේ ඇයි ඉතිහාස හොයන්නේ අතීතකාමය නැමට රෝගය නිසා නොවයි නොස්ත ජයම අතිීතකාමය කෙන එක රෝගයක්ම අතිති කන මේ අපි අීතියට ප්‍රේම කර කරන්නවා ගෙන ඒ සැමෙනුවෙන්න්නේම අපි යාවත්කාලඉනවඩ්ඩේට පෙන්ඩ අප ටන අපබ්ඩේට පෙන්න්නේ ් පිම් සඳහා තිහාස අ්‍ය වශ්‍යයි අබ්ට්නවා කියලා ගැෙන මොකක්ද දැන් අපි කියන්න තුන්කල් බලනවා කියර තුන් කල කලගැන අතීතය වර්මානය අනාගතය ඔකන කාරතුන් ක අනාගතවාදී වෙන්නට නම් අපි කොහන අතීතය අවතය කරන්න අතීතය වන්දනා කර කරන්න නෙමේ අතීතයට බණින්ඩ හරි අතීතයට ගරහන්් හරි තොපි මෙහම කරපු නිසාවා අපට මෙහැ මුණක බණින්්ඩ හරි අපි අතීතය දැනගන්නවා. එනිසා මේක මේ එක්තර ක්ඩායමකට විතරක් අයිති විශයක් නෙමේ සමස්ථ සොදේශිකයාම සමස්ත පුරවැසියාම මේ ඉතිහාසය දැන ගන්නවා තන් මෙරිකන් පුරවේසිකට මිරිකානු ඉහාසය පිබඳ විභාගයක් ලියන්න ඕන ඇමෙරිකානු සිටිසන ශිප්ය ගන්න නං ඇමෙරිකානු ඉතිහාස මේ පොඩි ඉතිහාස ඇති අවරුද්දශයකිට ඒ ගැන අප විභාගයක් ලියන්න ඕන. අමරිකානු ඉතිහාසය පිළිබඳු විභාගයක් ලියන්න ඕොනේ ඒ ඉතිහාසේ ආරක්ෂා කරම කලා පොරොන්දුවෙන් වන ඒ රටවෙනුවෙන් ජීවිත පරිත්‍යයගෙන් අවුන මලාක අවුද ගන්නුන්නත් සූදානන් කියලා ප්‍රතිඥා දෙන්න ඕනෑ. එමකට එතමන්ද ලංකාවේ නිල තලදරන්නේ. එතකොට දැ ලංකාව ඇතකොට මගෙන අමරිකාව ආරක්ෂා කරගන්න මැයි ප්‍රතිඥ්ඥා දුන් අය ලංකාව පාලනය කරනවා. දැන් එතකොට ඇමරිකාවට පුළුවන් ඇමරිකානු සිිටිසන් ශිප් එක සඳහායි අමරිකානු ඉතිහාසය විෂයක් කරගන්නට ලංකාවේ පුරවැසි මේක ලාටෙන් ලන් කොමස් වවෙන්න පුලන් සයන්ස්වෙන්න පුළන් මැඩ්ඩ වෙන්න පුල ආට වෙන්න පුලන් කොම ොක්ක හර වන්න පුලන් හැබ මේ රටේ පුරවැසියන තකට මේ බිම මං අද මේ කතාව පවත්තන බිම මිටරුදු ලසිකට කලින් කොහොතියන්න ඇද මිටරු ලක්ෂගානක කලින් මෙත මෙතර මොනා තියෙන් ඇත් එක හිතා ඒක හොයා ගන්න අපේ උරපැක් මං අවසාන වශයෙන් කියන්න අපබ්ඩේට් වෙනවා ගැනමොක්. අපි න ් අධ්‍යවස සාධක බ්ඩේට් වෙනෙක්. අ්ඩේට් වෙනවා කියලා කියන්නේ. සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. සමහර වැදි බණ තියෙනවා ඔය සම්ප්‍රදාය ඉතිහාසය සංස්කෘතිය මගුල වැඩන්නෑි අබ්ඩේට් වන්න ඕන කියෙලා. ඒ මගුල නැතුව අබ්ඩේටෙන් ෑ. ඇයි! අබ්ඩේට් වෙනවා කියලා කියන්නේ. ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීම නොවෙයි. ්ේ් පි වනහි ඉතිහාසය වැරඳ ගැනීමත් නොවේ අබ්ඩේට් නර ලගෙන යවත් කාලන වෙන කළ කියන්නේ. සම්ප්‍රදාය අතික්‍රමණය කරනම් ප්‍රතික්ෂේපේසා අතික්‍රමණයකල වටන දෙ ත්තියෙන් ප්‍රතික්ෂය කියළ ගැන ටූග ලොව විසිල ද වැඩන්න එක ඔන්න නෑ. ඒ පහු කරගෙන යන්නෝ ඒක හරහායු දෙගෙන යන්නවා. එතකොට අපට ගන්න ඕන ේවල් අරගෙන අප යවා අප අතීතය ඇතතේ වැරදිච්දේවල අතය රිවිච් දේවල්. මේ රටේ මිනිස්සුන්ගේ මුතුන් මිත්වෝ දිනිිකම් පරම්පරාව හිතන්න ඇද ඔයන්න බෙලන්න නැද සීය කොයි වගේ අප කොයි වගේ ආච්‍යයම්ම කොයි වගේද ලබින හොයවා. ඒවගේ මේ රටේ ඉතිහාසය පිළිබඳ ඇල්මක් ආදරයක් හසාගන්න එක ලේසිද අවසාන වශයෙන් අපි ජීවත්වෙන්නේ ජාත්‍යන්තර යුගයේ එක් මතක තියාගන්නවා. ලංකාවයන්නේ ලෝකයේ නිසක් ලෝකයේ තියනෙන ලංකාවෙන් නෙමේ. අප ජීවතන ජාත්‍යන්තර ජාත්‍යන්තරයෙන් තොරව අපට පැවත්මක් නෑ. ඉංග්‍රිසි භාෂාවෙන් තොරව ලෝකයේ අපට පැවත්මක් නැතිතනට අද වැඩසහ සකස් ව ලතියෙන්. අද මේ ඇනට මීගෙන ගන්න බෑනම යිවිවච්චයද කියලා සිංහලින් සිගලෙන් විශේකනයන් බෑ අප සිංල භෂාව රාජභාාව කලා කියලා බොරුවක් නැ කල. සිංහල භාාව රාජ භාසාාව නං අ චීනය වගේ රුසියාව වගේ වෛද්‍ය විද්‍යාවත් කරන්න පුළවෙන්න ඒ බසාාව චීනය වෛද්‍යවරු පහල කරනවා. රුසියාව වයිදවරු පහල කරනවා. ඉග්‍රීසිම්ගන්න නේ රුසියනු භාාවගන්න. අපේ කොල්ලොත් ඉස්සලාම හිතාවෙච චීනට එක චීන භාාවවි ට පස්සනයි වෛද්‍ය විද්‍යන රුසියානු භාෂාවවිකනරතමයි ඊට පස වෛද්‍ය ද්‍ය වනක. එතකොට අන්න ඒකොල්ලො රාජ භාාවයඒකුළට ාාවට පත් කරන තින් අපිනිගම් බොරු කහෙමලක් කරද කොල්ලන්ගේ ඉංග්‍රිසි හංගල උන් මට්ෝො කලා උන් බයිෝ කරලා ඒගොල් එක පිරිසක් විසින් ආරක්ෂිත කලා පහදාගත්. ඒ සඳහ තමයි අපි රට මේ තීරණය එකත් දෙනිසා අපිට ඉංග්‍රීසි අධ්‍යවශ්‍යයි ජාත්‍යන්ත්‍රය අත්‍යවශ්‍යයි එක දෙයක් හිතරක් මට තියගන්න. අපිට මේ අධ්‍යවශ්‍ය ජාත්‍යන්ත්‍රය මේ ඉම්පෝර්ටන් ඉන්ටර්නශනල් කියෙන වචනේ තේරුම් අපි දන්නවද.නි ඉහිත ලබෝ ඉන්ටන කියන ක. ජාත්‍යන්තරගෙන මචන හැදුුොහොම ජාතීන් අතර ඉන්ටර්නශන නැනලසම් නැතුව ඉටර්නශන සමයන් නෑ. ජාතියක් නැතුව ජාත්‍යන්තරයක් නෑ මගේ ජාතික නියෝජිතත්වය නැතුව ම කොහොඳ ජා්‍යන්තරයක් වෙන්න මමගිල පෙනී සිටින්නේ ජාත්‍යන්තරය මගේ නියෝජ තත්වමකත් ජාතිකත්වය තොර ජාත්‍යන්තරයක් නෑඒ වචනය තේරු මරි අපූරු. හිටගන්න ජාතිතීන් අතර ඉන්ටර්නැශනල් නැහැනල්ගෙන කෑන්සල් කරගන ඉන්ටනශනල් යන්න බෑ. එනිසා ජාත්‍යන්තරය වෙනුවෙන් ජාතිකත්වය කෙනගන්. අනාගතය වෙනුවෙන් අතීතයගෙනගන්න. ඔබ්ඩේට් වෙනුවෙන් සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න. කිය තන මේ බුද්ධිමත් අනාගතවාදී සුන්දර අනාගත වයි දදුරට කියන ති ොම ස්තුති. ක්ෂ ඇතන කරු දේශකයනැනි ඔබතුමාට අවසර නැහ වේදිකාවම් පිටවන්නට ඔබතුමාට නැවතත් ආරාධනා කරන වේදිකාවට සම්මයන ලෙස මොකද ඔබතුමා වෙනුවෙන් අපේ ඇගීමක් අපේ ගරු කිරීමක් අපේ පුද සත්කාර දැක්කීමක් අපි කරන්නට බලාපපුරොත්ව වෙනවා මොකද ඔබතුමාට සම්පතා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ අවධනයක් ගැනදිීමන්න ශ්‍රී ලංකාවට ාත්‍යන්තරයේ සලකුණක් ගෙන දෙෙන ශ්‍රී ලංකාවේ දේශීය අනන්න්‍යතාවයක්ගැන තවත් මැනිකක් තමාබතුමා අපිට එක අපිට කිසිම සැකයක් නැතුව කියන පුළන් බතුමා වගේ පුද්ගලයෙක් මේ වගේ පරිශ්‍රයකට ඇවිල්ලා අපි වගේ අයට මේ වගේ දේවල් උගන්නලා මේ වගේ අපේ චින්තනය වෙනස් කරන්න එවගේම යුරෝපී අත්වයට එකඇනේ ජාත්‍යන්තරයට නූතනත්වයට මුහුණ දෙ නූතනත්ව හර අපි තබන ගමනටදී අපි අමතක නොකළ යුතු පාඩන් ගොඩක් අපේ දේශී අත්වය තුළ අපේ ප්‍රෞ්ඩ් ඉතිහාසය තුළ තියෙනවා කියන පාඩම අපිට මතක් කර දුන්න අපි ඉන්න කොතනද අපි කරන්න ඕනමකක්ද කියන නැවතනවතත් අපිට තවුරු කරදින අපේ චින්තන වෙනස්කර නොබතුමාට අපි අනිවාරෙම ගෞරවපූර්ග ස්තුතියක් පුදගළ යුතුමයි. ඉතිං මේ කර්ත්‍රාවය මට කරන්න බෑ මේ කර්තාාව කරන්න නම් විසිස්ටේක්ට ගරු සත්කාර පුද පුද සත්කාර සිද්දු කරන්න නම් විසිස්ටේක්ට ගරු බුහමන් සිදු කරන නම් තවත් විශිෂ්ටයන් ටියුතුමයි එඒ නම් මේ අවස්ථාවමන් කරගන්නවා බතුමාට ගෞරෙන් ආරාධන කරනවත් වේදිකාවට පෙමිණි ලෙස අපේ දේශගනන්ට දේශකන්ට හවශ්‍ය පුදුසත්කාර කරනවෙන් සම්මාන සත්කාර පලකරනමෙන් මම ගෞරයෙන් අරාධනා කර සිටවා අප පටේ මහචාර්ය අරංජෙන් කරුරද ගොරුපියාන්ට සහ ආචර්ය ලංකාරන් වීර ගුරුමෑන් යන්ට මේ වේ දිකාවට පැමිණ ලෙස අපි ඔගතුමන්ලාගේ ආරාධ පෞතුවල්ලාගේ පැමිණීම අපේක්ෂා කරනවා මෙ පීට වෙනුවෙන් අපේ දේශකයන් වහන්සට ගෞර දක්ුණ ලෙසට. මතුති සියදනට ම විශ්වාස කරනවා ඔබ සියලු දෙනා අප සමග ඔබගේ ජීවිතය වටිනා කාලෙන් මේ වැයකරේ නොවටිනා හෝරා දෙකක්න මේ කියලා ම විශවාස කර මාසේම මේ අපේ ගුරු බෞවතුන් වගේම අප සියලු දෙනා මේ ලබා ගත්ත දැනුම මේ ලබාගත්ත ආශ්වාදය මේ ලබාගත්ත පණි විඩිය අපේ ජීවිතර ගොඩක් වටිඒ වගේම මේ දෙවල් තුළින් අපේ මනස කැලඹෙයි අපේ මනස යොමු වෙයි අපි ඉන්න කොහෙද ි මොනාද කරන්නන්නේඒ සහ මේ බිම රැක ගැනීමට සහ අපේ ප්‍රෞද් ඉතිහාසය අන්‍යතාවය ගැන ඔබේ අවධානයමු කර ගැනීමට. කොමුණත් ඕනෑම යහපත් දෙක ඕනෑම වැදගත් දෙක ඕනෑම වටිනා දෙක අවසානයක්ඒ වගේම නත්තරවීමක් නැවතුමක් තියෙනවා. ඉතිං මේදේත් ඒ වගේමයි විශේෂෙන් කියන්න දෙයක් නෑ. ඒනිසා මේ දේත් අපිට නැතු සනිිටුහන් කිරීමට අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාවයි මේ. යොදාගන්නට සූදානම් වන්නේ ඊට ප්‍රථමමා කියේතුු ඉතා වැදගත් දෙයක් තියවා එතමා යහපත්දක අවසානයක් නැහැ නැවතුමක් පමණයි තියෙන්නේ නැවතත් මෙවැනිම අවස්ථාවක් ඔබට ලබාදැනීමට අවශ්‍ය ශක්තිය දෛර් වාසනාව අපේ කායිව වච්චේ දංශයට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අවසානද ස්තුතිකත අවසදු කිරීම සඳහා මාරාධනා කරන සමස්ථලංකා කායි වච්චේ ද සංගම ගරු ලේකම් ජ්‍රේෂ් ක්‍රතිකාචාර පත්ම පානී පාදනය ගුරුමෑ නියනි ඔබතුමියයට උබ දාවලක් සියලුදනාටම අදදින කා විවශෂේජ සංගමේ ආරාධනාව අරකන අපි අතරට ඇවෙල්ලා. අපි හැමෝටම ඔබගේ ඉතා වැදගත් අදහස් සිදිරිපත් කරපු මහා විද්වත් ඇතර්මාදරණය කලාකරු යක්ක්‍ෂණ ඇන්තතුමාට මුොලින්ම මගේ ගෞරෝපූරක ස්තුූති පිරි නමන්න කැමතියි. ඉතිං අපි ආචාරය මහාචාරිව විදිහට හැමදාම දෙන්නෙත් වෛද්‍ය පිළිබඳ කරුණු පිළිබඳ දේශන ඉළඟට දරුුවෝ ගොල්ල හැමදාම අහන්නේ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ දේවල්. ඉති මහිතානය අද පුගලන්ට වෙනස් මත්දකීමක්කම් වුණා කලාව ඉතිහාසය දේශාභිමානය වගේ ගොඩාක් හැඟීම් දනවන නොකූ වැදගත් කතාවකට. ඔගුලන්ට අහන්න ලැබන මංහිතන්න කොඩාක් නැවුම් අදයකීමක් වෙන්න ඇති කියලා. ඉතින් මං විශවාස කරනවර ජැක්ෂන් ඇන්තින් මහත්මැ යවගේ සමහර රටවල පාර් දාාන්්ඩින්න කට්ටය මෙතන ඉක්කෙන ෙක්වත් ඇති සමහර විට එක දෙ කීපදනෙක් ඇති. එක ආගිහරි අදහස මේ කතාව අවසානයේ වෙනස් වෙන්ඩ ඇති කියලා මම විශ්වාස කරනවා මේ අපේ ආදේශා බිමානය ගැන තරටර් ගැන ආදරනය හැඟීමක් ඇතිවන්න ඇති කියලා එක් තමයි අපේ ඇත්තටම මේ අද දේශනය විශේෂම අරමුණ නේ ඒන්ත්‍ර බුතුමාට මම බෙහිවින්ම සුන්තවන්ත වෙනවා අපි දරු දරු අපි හැමෝම ඒ පිරිි ඳව දැනුවත් කිරීම සම්බන්ධය. ඒ අතර අ දේශන සංවිධානය කරේකායි විවච්චේද සංගමේයට සමගාමීවයිව්ේද ජාතික සංගමයෙන්. ඉතින් මාර්ග ගත්ත කරම යොත්සේ විශාල් පරිසක් මේකට සම්බන්ධ වන බතුමාන් ඔොදැක්කට ඇතරම කසිේ හතලයක් වගේ සංඛ්‍යාවක් හිටියා එ හැමෝටමත් මම මේ වඩාවේ ස්තූතිවන්ත වෙනවා ඒ අතර අදදින මෙතෙන්ට පැමිණිණි අධ්‍යයන අන අධ්‍යන කාර් මණන්නලේ සියරුම සාමාජිකයනෝත් අපේ දදරුවත් ඔහැමෝටම ොකළඟ වැදගත් කාලය ව වැයකර ලැවිල්ලා මේ දේශනයට සහ බගනුවට ොත්ම සූති ඉතිං අවසාන වශයෙන් අපි අද මේ හැමදේම කරේ අපිට තාක්ෂණක සහය ලැබුට්ට ආයතන අපේ ආයතනයම ප්‍රධාන සෙන්ටර්ස් දෙකක් තිනයි කියන්නේ පරිගණකකක ඉළඟට රෝඩියෝ විශ්වල්ලයක කියත් ආයතන දෙකේම අධ්‍යන අනද්‍යන හැමෝටම මම ඔගොලන්ට හ අපේ කාය වි වච්චේද සංගමය වෙනුවෙන් ස්තූතිව පුත් පෙදි නමනවා. ඉතිං දෙදස් විසි කවුරද්්‍ය අන්තිමිදලා දස් විසිදිකටේ බෙන්ඩී අපි හැමෝටම ලබන්න අවූ අසර කොවිදවලින් තොර සාර්ථක සෞඛ්‍ය සම්පන්න අවුරුද්දක් වෙන්න කෙලා පාර්න කරන්න ගමන් මම්මගේ වචන ස්වල්පය වරසකර රස.